රෝපකයාගේ කණ්ඩායමක් තමයි මේ ප්‍රදේශය තුළ. මේ මියුණ පලානය ධම්මාලංකාර කියන පුද්ගලයා සහ මේ පුද්ගලයෙන් ඇතුළු මේ ජීවතන කාලය තුළම මෙවට වන්දිගන්න සිදුවෙන ග්‍රන්ථයක් කෙළි දක්වනවා. අර අපි කලින් සඳහන් කරපු පතිරාරච්චි කියන පුද්ගලයාගෙන් ගෙනගත්ත ඉතිහාස විකෘතිය අරගෙන, ගැන ලංකාව විහාර පුදුනා කියන කාරණාව අරගෙන පැහැදිලිව මෙන්න මේ කාරණාව සඳහන් වෙනවා. මේක එක තැනක තියෙනවා, හාඩි ගිව්ස ලෝන් එකවුන්ට් ඔෆ් බුද්ධ. මේකේ මෙන්න මෙතන ඒ තමයි හම්බුනේ. මේගොල්ලන් ඉතාම ආකර්ෂණීය පැහැදිලි කිරීම. ඒ දෙකේම ඉන්න ලේකම් හම්බුනේ දෙනම නියුණ පලාන ධර්මාලංකාර තරණගී විසුමහන් වෙලා. ඒ දුරකතර පන්නේ මට මේ පිළිබඳව සත්‍ය උත්තරයක් දීලා මේ වැඩසටහන සඳහා සම්බන්ධ වෙන අන්තර්ජාලය හරහා අපේ හඳුනාගත්ත මේ අපි වැලිස්කන්ද සාසන ආරක්ෂක බල මණ්ඩලයේ මෙතන ලේකකාධිකාරි ස්වාමීන් වහන්සේ අපේ සභාපති ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. මෙහෙට විශේෂයෙන්ම සේනාපති විමලරත්න කියන ඔය භික්ෂු ප්‍රතිරූපකයාගේ කණ්ඩායමක් තමයි මේ ප්‍රදේශය තුළ සිටින්නේ. මම මූලික පැහැදිලි කිරීමක් ඔබවහන්සේ කරපු නිසා නැවත ආරම්භයක් ගන්නෙ නැහැ. මෙතන විහාරත ඔබවහන්සේට වැඩමවා වැඩ සිටින අපේ නායක ස්වාමින් වහන්සේලා ඇතුළු මේ සංවිධානය කරන ඒ ගෞරවනීය පණ්ඩිත ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. මේ වෙලාවේදී විශේෂයෙන්ම රටේ පවතින වාතාවරණයත් එක්ක මේ වගේ කටයුත්තක් සූදානම් කිරීම, මේ පිළිබඳව සමාජය තුළ රට තුළ අවධියක් ඇතිවීම පිළිබඳව ඉතාම සතුටු වෙන ගමන්ම මම ඉතාම කෙටියෙන් මේ මියුණ පලානය ධම්මාලංකාර කියන පුද්ගලයා සහ මේ පුද්ගලයින් ඇතුළු මේ හෙළබුද්ධ සංකල්පය ඉදිරියට ගෙනාපු මේ පිරිස පිළිබඳව විශේෂයෙන් මම සඳහන් කරන්නම්. ඇත්තටම මේ හෙළබුද්ධ සංකල්පය, එහෙම නැත්නම් මේ ඉස්සර වෙලා මේ ලංකාවේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන කාරණාව එදා ඇත්තටම මේ යුද්ධ කාල සීමා, එහෙම නැත්නම් යුද්ධ රැවති කාලයේ අවසන් වීමත් එක්ක තමයි මේක පැන නගින්නේ. එතකොට මේකේ වර්තමාන බලපෑම පිළිබඳව ඉස්සර වෙලා මම කතා කරලා ඉතුරු ටිකට යන්නම්. දැන් මේ වන විට මෙහි ප්‍රධාන පුරුක විදිහට අපි හඳුනගන්නේ මියුණ පලානේ ධම්මාලංකාර කියන පුද්ගලයා ඇත්තටම. හැබැයි මේ පුද්ගලයා දැන් මේ වෙලාවේ අපි යාගෙන කතා කරාට ක්ලෙප්පේ අරියමග්ග කියන අපේ ස්වාමීන් වහන්සේලා දන්නවා ඇති. මේ ක්ලෙප්පේ අරියමග්ග කියන පුද්ගලයා තමයි දැන් මේ වන විට මේ මියුණ පලානේ ධම්මාලංකාර කියන පුද්ගලයාට වඩා එහා ගිහිල්ලා මේක ජාත්‍යන්තර ප්‍රජාවට අරගෙන යන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මේගොල්ලෝ ගෙනාපු කාරණයක් තමයි මේ එංගලන්තයෙන් ත්‍රිපිටකය ගේන්න ඕනි. ඒක තමයි ඔරිජිනල් එක කියන කතාව. මම ඉස්සරහට ඒක වීඩියෝ සාක්ෂියතුව පෙන්වන්නම්. ඊළඟට මේකේ බරපතලම කාරණය තමයි මේගොල්ලෝ වර්තමානයේ පවතින තේරවාද අපේ දර්ශනයට, ඒ වගේම නැත්නම් එහෙම නැත්නම් බුද්ධ ශාසනයට ඉතාම වෛරී සහගත ආකාරයට පුද්ගලයන් පොළඹවනවා. මම සාක්ෂි දක්වන්නම්. විශේෂයෙන් බුද්ධഘോഷ හාමුදුරුව, රේරුකාණී චන්දවිමල හාමුදුරුව, බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව ඇතුළු මේ තේරවාදී සම්ප්‍රදායේ මහා ප්‍රතාක විද්වතුන් විදියට හඳුන්වන භික්ෂුන් වහන්සේලා කරේ ඉතාම දැඩි වෛරයක් පතුරවනවා. ඒ වගේම තමයි ඉන්දියාවේ තියෙන සිද්ධාස්ථාන හින්දුන්ට අයිති දේවල් විදියට ඒ කාලේ හින්දුන් කරපු දේ දැන් අද අපේ සිංහලයේ වහරාම කරවීමේ බලාපොරොත්තුවක් ඒ විදියට වෙමින් යනවා. ඒ වගේම තමයි සාම්ප්‍රදායික භික්ෂුවට ඉතාම දැඩි වෛරී සහගතව මේගොල්ලෝ අදහස් ප්‍රකාශ කරනවා. මේ බරපතලම තත්ත්වය තමයි ආක්‍රමණිකයාට බැරි වුණු දේ තමයි මේ ගමේ භික්ෂුන් වහන්සේලාව ගමෙන් ඈත් කිරීම. දැන් ඒකත් කරගෙන යනවා. මේ වන විට මම පසුගිය දිනවල පැහැදිලි අනාවරණයක් කළා සාක්ෂිත් එක්කම අපිට දාපු කමෙන්ට් සෙක්ෂන් වල කමෙන්ට් එක්කම. ඒ කියන්නේ ඉදිරියේදී පන්සල් වල ඉන්න භික්ෂුන් වහන්සේලාට සමහර විට වසදීමට පවා මේගොල්ලෝ පෙළඹේවි. ඒ තරම් දුරට මේ තත්ත්වය දුරදිග ගිහිල්ලා ඉවරයි. ඒ වගේම තමයි ඉතිහාසය හා විකෘතියත් එක්ක බෙදුම් වාදය. ඇත්තටම දැන් ලංකාවේ දැන් ගත්තාම පස්සේ රටේ බෙදුම් වාදයක් ක්‍රියාත්මක වෙලා ඒක යුද්ධමය වශයෙන් භෞතික පරාජය කළාට ඒක මතවාදීව පරාජය කළේ නැහැ. ඒක පසුකාලීනව නැවත නැවත විවිධ ක්‍රමයන් ඔස්සේ ආවා. ඒකේ තවත් අංගයක් තමයි මේ විදිහට මේ හෙළබුද්ධ සංකල්පය ගෙනල්ලා රටෙන් කොටසක් බෙදා වෙන් කිරීම. ඊළඟට මම මේ ඔබ වහන්සේලාට පෙන්වන්නම්. දැන් මේ වන විට අපිට තියෙන තත්ත්වය, දැන් මේ ගැන කතා කරපු, මේ ගැන හඬ නගපු අපිට මේ කරන තර්ජන, මේක චුට්ටක්
බැලුවොත් අපේ හාමුදුරුවන්ට තේරෙයි මං ඉස්සරහට විස්තරික් කියන්නම් මේකේ බරපතල තත්ත්වය කියලා මං පටන් ගන්නම් කියලා තමයි කල්පනා කළේ. මේ වෙලාවේ කියන්න ඕනේ මිනිසුන්ට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වාරයන කියපු කාරණාව ගැතකින් තියලා මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ කැලලක් අල්ලගෙන ඒක වැඩිවිදිහට විකෘති කළා. නිවන් දකින්න නම් සාන අතර ඕනේ ලෝක කිසිම අතරේ නිවන් දකින්න නැහැ. මේක තමයි ජම්බුද්දීපේ මේකෙන් තමයි නිවන් දකින්න පුළුවන් වගේ අදහස් කළා. ඒ ගොමතාට කියන මිනිස්සු අල්ලගෙන ඔය කරන ක්‍රියාවලිය ඔය කියන කාරණාව හරහා මේ වෙන විට සමාජය තුළ වේදනින වෙලා තියෙන තත්ත්වය කොයි තරම් ඛේදනීයද කොයි තරම් බරපතලද කොයි තරම් ශෝකජනකද කියන කාරණාව අපේ මිනිසුන්ට අනේ මචං ගලගම ඔබ මේ කරන්නේ මේ කාගේ හරි දේශපාලන අතපොළ වද්දමල සෙට් එක මම අහන්නේ නැතන් කිසිම වැඩකට නැති මේ බුදුහාමුදුරුව ඉන්දියාව කිව්වට මේ ලංකාවේ එකම මිනිහෙකුටවත් වැඩක් නැති මචං ඔබට ඔය චීවරය අතීතුම් බුද්ධ චීවරය ගැලපෙන්නේ නැහැ මම කීප විටක්ම කියලා තියෙනවා මචං මම ඔබට මචං ආදරෙන් කියන්නේ මේ උඹලා කිව්වේ මේ ඉන්න කුලකය බුදුහාමුදුරුව ඉන්දියාවේ කියලා කතා කරලා ඉන්දියාවේ කියලා ඔප්පු කරන්න හදන මේ දෙක කොටවන්න හදන ඒ සෙට් එක උඹලගේ ඔය එක චරිතයක්වත් ඒ සෙට් එකේ එකම කෙනෙක්වත් මේ අතීතුම් බුද්ධ චීවරයට සුදුසු නැහැ උඹලා කියන්නේ බොරු පට්ටපල් බොරු ඒ බොරු කියන උන්ගේ ලොකුම බොරු කාර්යය. මචං ගලගම උඹ ඔබට මම ආදරෙන් නම් සංයවාසය කියලා කතා කරන්නේ නැහැ. ඔබ මේ කරන්නේ මේ බුද්ධ ආගමට, මේ රටට, මේ මව් භූමියට. ආන්‍යා. ඔබට මචං මේ සසරදිම ඔබ මේ ජීවත් වෙන කාලය තුලම මෙවට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. මචං ඔබට මම මේ කියන්නේ ඔබට මතක් වෙයි වන්දි ගෙවන වෙලාවට මේ මනසල අයු. ඒක අනිවාර්යෙන්ම වෙනවා. මේ හාමුදුරුවනේ දැන් මම ඒක දාලා පෙන්නුවේ මේ වර්තමානයේ දැන් හාමුදුරුලට තියෙන தත්ත්වය කියන්නේ දැන් මේ ගැන කතා කරපු අපිට කරන තර්ජන. දැන් හාමුදුරනේ මේ බලන්න මේ අපේ වීඩියෝස් වලට දක්වන කමෙන්ට් සහ මේගොල්ලන්ගේ ප්‍රතිචාර. දැන් පළවෙනි එකේ පේනවා හාමුදුරනේ මේ තියෙන්නේ දැන් මේ ගැන කතා කරන හාමුදුරුලට වෙලා තියෙන தත්ත්වය. දැන් ඔබ වහන්සලා ඇත්තටම මේ විදිහට එකතු වෙලා මේ ගැන කතා කරන්න මේ ගැන මේකේ තියෙන தත්ත්වය පිළිබඳව තේරුම් ගන්න කල්පනා කිරීම බොහොම වටිනවා. මොකද දැන් ඇත්තටම හාමුදුරනේ ඉදිරියට අපිට මොන වගේ තත්ත්වයකට මුණ දෙන්න වෙයි දන්නේ ඉස්සරහට මම පෙන්නන්නම් ආඳුනේ අපිට නඩු දාන්න පවා මේ වෙන විට මේගොල්ලෝ ලැහැත් වෙලා ඉන්නවා. දැන් මේකේ මේ ෆොටෝ වල ඉන්නේ මේ වෙනකොට මේ කාරණා පිළිබඳව කතා කරන ස්වාමීන් වහන්සේලා. දැන් මෙතන පේනවා ආඳුනේ එක තැනක මෙන්න මෙතන තොගේ බෙල්ල කපනවා කියලා පවා මේ දාලා තියෙන කමෙන්ට්. ඊට පස්සේ මිදාපාර හෙළබුදු ගෙදරම පොසොන් දවසට ඉන්දියානු ආක්‍රමණයට විරුද්ධව කළු කොඩි ඔසවපල්ලා මේ කහකඩයොන්ට අපේ අරියතුන් වහන්සේ බලය පෙන්වන්න. ඊළඟට තව තියෙනවා මේ වැඩි කාලයක් නේ අරියතුන් වහන්සේ අග්ගිකන්දෝපම සූත්‍රය දේශනා කරන්න. එතකොට වැටහෙවි සිවුරු ගැලවෙන්නේ කාගෙද කියලා බලා ගන්න පුළුවන්. නැවත වාරයක් මතු වුණාම නිර්මල ශ්‍රී සද්ධර්මය මේ කුහකයන්ට වහා අවබෝධ වේවා කියලා. හාමුදුරනේ මම මේක පොඩ්ඩක් පෙන්වුවේ මේක අපි අර පාර්ලිමේන්තුවේ කමිටුවේදීත් අපි මේක පැහැදිලිවම පෙන්නවා මේක තමයි දැන් වර්තමාන තියෙන தත්ත්වය කියලා. එතකොට හාමුදුරුවනේ මේ தත්ත්වයත් එක්ක අපි කොහොමද ඉස්සරහට යන්නේ කියන එක දැන් මම ඔබ වහන්සලාට පෙන්වන්න තව සාක්ෂියක්. පේරුකාණ චන්දවිමල හාමුදුරුව වගේ නායක ස්වාමින් වහන්සේලාට ඒ ස්ථානය තුල විශේෂයෙන්ම වෛරයක් ඇතිවන ආකාරයට කටයුතු කරනවා සහ තේරවාදී සම්ප්‍රදාය පිළිබඳව සහ සාම්ප්‍රදායික භික්ෂුව පිළිබඳව ඉතාම වෛරී සහගත ආකාරයේ ආකල්පයක් ඇති කරනවා කියන එක හාමුදුරුවනේ මෙන්න මේ වීඩියෝ එක සාක්ෂියක් ඔබ වහන්සේලාට පෙන්වන්නම්. මේකෙදි පැහැදිලිවම මේ ස්ත්‍රිය කරන ප්‍රකාශය ඉන්නේ මේ මම පුංචි කාලේ ඉඳන්ම මේ ධර්මයට ගොඩක් ලැබි මම ගොඩක් පොත්පත් කියුවා. හැබැයි ඉතින් කියෙව්වේ අරිහතුන් වහන්සේ කියනා වගේ මම රේණුකානේ ආමුදුරන්ගේ පොත් ගොඩක් කියුවා. ඊට පස්සේ අසපුවට ගියා. අසපුවෙන් භාවනාව ඉගෙන ගත්තා. ඒ තරි ගියේ නැහැ. ඊට පස්සේ කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානේ භාවනා වැඩසටහන් වලට සහභාගී වුණා. නොඑක් මේ භාවනා මධ්‍යස්ථාන වල කොට්ටාවේ දියකඩ භාවනා මධ්‍යස්ථානයේ මේ භාවනා වැඩසටහන් වලට සහභාගී වුණා. මේ අරිහතුන් වහන්සේගේ එක ධර්ම දේශනාවක් මම ඇහුවා. ඒක ටිකක් අහගෙන යනකොට මට මගේ ඇඟිල්ලේ රත් වෙනවා වගේ මට අමුතු ඇඟීමක්. මට මේක මේ බණ අහන්න මේ කොහෙද විස්තරේ හොයාගන්න යනකොට පස්සේ මම එවෙලම බලලා ටෙලිෆෝන් නම්බරයක් තිබුණා. ඒකට කතා කරලා ඇහුවා මට මේ අරිහතුන් වහන්සේගේ මේ භාවනා වැඩසටහනට යන්න ඕනේ මේ කොහෙද මම පාර දන්නේ හරියට මේ පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. ඒ මහත්මයා කිව්වා හරි මේ අම්මා මේ මාස 3ක් විතර ඔය බණ හොඳට අහන්න කිව්වා. ඉතින් හරි ඉවසිල්ලෙන් මම මේ මාස 3 ඒ බණ ඇහුවා, ගයනිමිස්ගේ බණ මේ දේශනා ඇහුවා, ඒ සම්බන්ධව තියෙන දම්තරණ ඒ වැඩ YouTube එකේ තියෙන ඒ හැම දේශනාවක්ම අහලා මේ ඊට මෙහෙට මං හිතන්නේ ගොඩක් ඉක්මනටම කෝල් එකක් දීලා මේක තමයි හාමුදුරනේ தත්ත්වය. දැන් එතකොට දැන් මේ ස්ත්‍රිය කියන විදිහට දැන් මේවා මේ ස්ථානයේ කියලා YouTube channel හරහා ප්‍රචාරය කරාට පස්සේ අපේ දායකයෝ මේව බලනවා.
දායක අයට මේවා ෂෙයා වෙනවා, ඉතාම වේගෙන් ෂෙයා වෙනවා. දැන් සාමාන්‍යයෙන් හම්බුනේ අපේ වීඩියෝ එකක් බැලුවහම 1000යි 2000යි තමයි බලන්නේ. එතකොට දැන් ඒ කියන්නේ මේවට විරුද්ධව අපි කරන වීඩියෝ එක බලන්නේ 1000යි 2000යි. හැබැයි මේ වීඩියෝ ඉතාම ඉක්මනින්, ඒ කියන්නේ ආක්‍රමණිකයා බොහොම දක්ෂයි මේ වෙලාවේදී. අර සමාජයේ ඇත්තටම රිත්තකයක් තියෙනවා. ඒ තමයි සාම්ප්‍රදායික භික්ෂුවගේ යම්කිසි වැරදි ප්‍රමාණයක් තියෙනවා, සාධාරණ වැරදි ටිකක් තියෙනවා. ඒ වගේම තමයි අපේ අඩුපාඩු ටිකක් තියෙනවා. අන්නේ කාරණා ටික හයිලයිට් කරලා ඒ හරහා තමයි මේගොල්ලෝ රිංගන්නේ. ඉතාම සූක්ෂම ආකාරයෙන් මේගොල්ලෝ මේ වැඩපිළිවෙල කරගෙන යනවා. මේකේ බලපෑම මේ තරම් දුරට ගිහිලා තියෙනවා කියන එක තමයි මම මේ වෙලාවේ මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ. ඒ වගේම තමයි කවුද නිවන පලානේ ධම්මාලංකාර කියලා කියන්නේ. අපේ හාමුදුරනේ මේ පුද්ගලයා අවබෝහන්සලා දන්නවත් ඇති, මම ඉතාම ඉක්මනින් කියන්නම්. මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තමයි සේවය කරන්නේ. ඒ කාලේ ඇමරිකාව හා සම්බන්ධ කටයුතු වලට සම්බන්ධ වෙලා හිටපු පුද්ගලයා තමයි මෙයා. ඒතකොට මෙයාගේ දරුවෝ පවා ඉන්නේ ඇමරිකාවේ. ඊළඟට වහරක අභයරත්නාලංකාර කියලා අධර්මවාදී කියන ඔබවහන්සේලා දන්නව ඇති, හැක හැක ගාන නිසා හැකරැල්ල කියනවා. ඒ විදිහට අර විවිධාකාරයේ ධර්ම විකෘති ගෙනාපු, වචන බෙදලා ඒවට අර්ථ ගෙනාපු පුද්ගලයා තමයි වහරක අභයරත්නාලංකාර කියලා කියන්නේ කට්ටඩියෙක්. ඉතින් මේ පුද්ගලයා ගාව තමයි ගෝලයක් විදිහට මෙයා පළවෙනි වතාවට ඉන්නේ. එතකොට ඒ ඉන්න ගමන් තමයි ওই ධර්ම විකෘති ඉගෙන ගන්න. ඒ වගේම තමයි පතිරාරච්චි කියන ලංකාවේ බුදුහාඳුරු ඉපදුනා කියන කතාව මුලින්ම කියපු. හැබැයි මේ පුද්ගලයා එළියට නොදාපු පුද්ගලයෙක්. ඒ කියන්නේ මෙයා එක දවසකදී ඔය අභයරත්නාලංකාර කියන අධර්මවාදියා එක්ක කරන සතරකම් මන්ත්‍රණයකදී මේ ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා කියන එක සම්බන්ධව සෙල්ලිපි තියෙනවා වගේ අදහස් ටිකක් කියලා තියෙනවා. එයක් කියන්නේ විකෘතියක්, ඒ විකෘතිය කියලා තියෙනවා. ඒ වෙලාවේදී මෙන්න මේ කාරණය අර මේ මියොණ පලානේ ධම්මාලංකාර, එහෙම නැත්නම් පන්සල් හේනේ ධම්මික, එහෙම නැත්නම් සිරිසේන හපුතන්ත්‍ර කියන පුද්ගලයා අහගෙන ඉන්නවා. මෙයා අහගෙන ඉඳලා මෙයා 2007 වර්ෂයේදී අමරපුර නිකායේ එවෙනකොට ඉද්දමල්ගොඩ විහාර පාර්ශවයේ මහානායක ධූරේ දරපු මඩලගම වජිරබුද්ධි කියන මහානායක හාමුදුරුවෝ ගාව ඇවිල්ලා පැවිද්ද ඉල්ලනවා. ඒ වෙලාවේදී පැවිද්ද ලබා දෙන්න හදනකොට මේ පුද්ගලයාට දස්සිල් ටික දෙන්න හදනකොට දසසිල් එපා, මං ආර්ය සීලය ගන්නවා කියලා පැත්තකට ගිහලා තනියෙන් සිවුර දා ගන්නවා. ඊට පස්සේ රත්නපුර නවනගරයේදී මේ විකෘතිය දේශනා කරනකොට මිනිස්සු ඇවිල්ලා හාමුදුරුවන්ට කියනකොට මේ පුද්ගලයාව මෙතනින් ඉවත් කරනවා. ඊට පස්සේ මෙතනින් පලා ගිහිල්ලා යනවා මෙයා වටරැක කියන ප්‍රදේශයට. වටරැකට ගිහිල්ලා ඉවර වෙලා මෙයා යම් යම් ආකාරයේ විනය විරෝධී කටයුතු ටිකක් කරනවා. මෙහෙණින් වහන්සේලාත් එක්ක දුස්සීල ක්‍රියාකාරකම් කරලා ඒව අහුවෙලා එතනින් පන්නනකොට එහෙ හිටපු සාසන ආරක්ෂක බල මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා මේ රත්නපුරට එනවා. ඇවිල්ලා මහානායකහරු හම්බුනාට පස්සේ මහානායකහරු ඒ වෙලාවේ ලියුමක් නිකුත් කරනවා මෙයාව සාසනින් ඉවත් කරනවා කියලා, මහානකමින් අයින් කරනවා කියලා. ඒක 2012 තමයි නිකුත් වෙන්නේ. එතකොට ඒ ලේඛනයේ පැහැදිලිවම මහානායක හඳුර එදා දකිනවා මේ පුද්ගලයා යම් කිසි ආකාරයක පිටරටක ඩියුටි එකක් කරන්න, එහෙම නැත්නම් යම් කිසි කොන්ත්‍රාත් එකක් තමයි මේ ලංකාව තුළ මේ බෙදුම් වාදය ක්‍රියාත්මක කරමින් කරන්නේ කියන එක පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි 2009 වසරේදී මේ පුද්ගලයා ග්‍රන්ථයක් එලි දක්වනවා. අර අපි කලින් සඳහන් කරපු පතිරාරච්චි කියන පුද්ගලයාගෙන් ඉගෙනගත්ත ඉතිහාස විකෘතිය අරගෙන, ඒ කියන්නේ ලංකාවේ බුදුහාර ඉපදුනා කියන කාරණාව අරගෙන, ඒ පුද්ගලයා ළඟ තිබිච්ච අත්පිටපත්, එහෙම නැත්නම් මුද්‍රණය නොකරපු අත්පිටපත් ටික අරගෙන තමයි මෙයා එතනින් එන්නේ. අන්නේ අත්පිටපත් ටික අරගෙන ඒවයි තිබිච්ච කරුණු අරගෙන මෙයා සමාධියෙන් දැක්කා කියලා. Taman සමාධියෙන් දැක්කා කියලා තමයි මේ අපඋපන් හෙළබිම බුදුන් උපන් ජම්බුද්දීපය කියන ග්‍රන්ථය රචනා කරන්නේ. ඒතර ඒකෙදි අපඋපන් හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපය. ඒගොල්ලෝ කියන්නේ ලංකාවේ බුදුහාරි පුදුනා කියලා. ඒගොල්ලෝ කියන්නේ ජම්බුද්වීපය මේක කියලා. ඒ නිසා ඒ කතාව තමයි ඒගොල්ලෝ කියන. හැර දක්වන්නේ ඒ වගේම 2009 වසරේදී ඔය කියන කෘතිය එලි දක්වනවා. මේ තමා විසින් දීපු තොරතුරු අනුව තමයි මේක එලි දැක්වේ කියන කාරණා පතිරාරච්චි පැහැදිලිවම කියනවා. ඒ වගේම තමයි මේ සාමණේර භාවය මල්ලත් විශේෂයෙන්ම අමරපුර නිකාය ඉදමගුරු විහාර පාර්ශවයෙන් ඉවත් කළාට පස්සේ 2012 ආයෙ නැවත 2018 මෙයා මල්වතු විහාර පාර්ශවයේ සාමණේර ලියාපදිංචියක් ලබා ගන්නවා. ඊට පස්සේ මේ කාරණා මේ විදිහට වෙනකොට අර වටරැකදී වෙච්ච ප්‍රශ්නෙත් එක්ක මෙයා එතනින් එළෙව්වට පස්සේ සමම් පෙරරා කියලා දායකයෙක්ගේ සහාය අරගෙන මෙයා මීරිගමට පැනලා යනවා. දැන් මේ වෙනකොටත් ඉන්නේ මීරිගම. සමම් පෙරරා කියන පුද්ගලයාගේ අක්කර 14ක පොල්ලිඩමක් තමයි මේ පුද්ගලයා පාවිච්චි කරන්නේ. පහුගිය දිනක මම මෙහෙණින් වහන්සලා දෙනමක් සම්බන්ධයෙන් මෙහෙණින් වහන්සලා දෙනමක් අනාවරණය කිරීමක් කළා. ඒක මම කර්මනාලිකාවේ දැක්කුවා. ඒකේ පැහැදිලිවම කියනවා මේ භාවනා වැඩසටහනට යන මිනිස්සුන්ට කුඩා වේලාවක් තමයි භාවනාව කියලා දෙන්නේ, ඊට පස්සේ තනකොළ ගලවන්න කියනවා කියලා ඔය කියන පොල්වත්තේ. එතකොට මේ ආයතනේ ලියාපදිංචි කරලා නැහැ. ලියාපදිංචි කරලා තියෙන්නේ අරිය සමාධි තිරසර පදනම කියන එක, රෙජිස්ට්‍රේෂන් නම්බර් එක මෙතන මම සඳහන් කරලා තියෙනවා GA.0.21.25.8 කියන අංකය. එතකොට මේක පරම නිබ්බාන ආයතනය කියලා කිසිම නමක් මේ මිහිපිට සටහන් වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් එහෙම ආයතනයක් විදිහට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ හෝ කිසිම ආයතනයක රෙජිස්ටර් වෙලා නැහැ. ඒ වගේම තමයි මේ පුද්ගලයා
සාමනය ලියාපංචි අහෝසි කලාට පස්සේ බෞද්ධ කටයුතු කොමසාරිස් තුමාමික තහවුරු කළ ලිපිනිකුත් කළ තිනු අපි ළඟ තියෙනවා. ඒවගේම තමයි මෙයාගේ එතනින් පස්සේ පුද්ගලයාගේ නම තමයි සිරිසේන හපුතන්ත්‍ර චීවරයක් ලංකාවේ නීතියට අනුව සාමනයර සහ උපසම්පදා ලියාපදිංචි අහෝසි කලාට පස්සේ එයා එතනින් එහාට භික්ෂුවක් බවට පත් වෙන්නේ නැහැ. නමුත් ලංකාවේ නීත්‍යානුකූලව නීතියේ තියෙන හිඩැස් නිසා සහ මේ විහාර දේවාලගම් පනත් ආදී පනත්වල යම් කිසි ආකාරයක මේ තියෙන හිඩැස් නිසා තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. කෙනෙක්ගේ සිවුරු ඉවත් කරන්න දැනට පවතින නීතිය තුළ කාටවත් හැකියාව ලැබෙන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඊළඟට ඔහු සිරිසේන හපුතන්ත්‍රී වන සිය නාමය භාවිතා කරමින් දැනටත් එයාගේ විශ්‍රාම වැටුප ගන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගත්ත ඒ විශ්‍රාම වැටුප. ඒ වගේම තමයි ඉතාම විශාල මුදලක් මෙතනට එනවා ණය විනය කියලා ධර්මීය සම්බන්ධ වැරදි අර්ථකථනයක් එක්ක මිනිස්සුන්ට තියෙන ණයක්. ඒ ණය ගෙවන්න නම් ඒක විනය කරන්න ඕනි. විනය කරන්න නම් තමන් සතුව තියෙන වස්තුව පූජ කරන්න ඕනි. කොහෙටද පූජ කරන්න ඕනි? ගමේ පන්සලට නෙමෙයි, නිවන පලානේ ධම්මාලංකාරගේ මීරිගම තියෙන පරම නිබ්බාන ආයතනයට කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ ගැන පැහැදිලිවම අනාවරණය කිරීම අපි කළා. ඔයිනම් ඒගොල්ලන්ට අපිට විරුද්ධව නඩු දාන්න පුළුවන්. අපිට ඒ හෙලිදරව් කරපු පුද්ගලයා අපිට අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකේ පැහැදිලි ඒගොල්ලෝ මේ වැරද්ද පැහැදිලිවම ඒගොල්ලෝ තුල තියෙනවා කියන එක පැහැදිලි. ඒ වගේම තමයි මේ ධර්ම විකෘතිය ගැන මම ඔබ වහන්සේලාට කියන්න දිගටම මම කතා කරගෙන ගියොත් ඒක ටිකක් අර කම්මැලි වෙන නිසා මම මේ ස්ථානවලට පාවිච්චි කරනවා ඔවුන්ගේ සාක්ෂි සහිත වීඩියෝ. මේකෙන් ඔබ වහන්සේලාට දැනගන්න පුළුවන් මේ ධර්ම විකෘතිය පොතෙක් දුරට මේගොල්ලෝ කරගෙන ගිහිල්ලා තියෙනවද සහ මේක පිළිගන්න මිනිස්සු. දැන් අපි අතර මේවට hina වුණා. මුලින් මේ ගැන කතා කරද්දි hina වුණා. දැනටත් නායක ස්වාමීන් වහන්සේලා ඒ වගේම පිළිගත් ස්වාමීන් වහන්සේලාට මේ ගැන කියද්දි අනේස්තවීරයෝ ඔව බොරු කතා ඔව කවද්ද වෙන්නේ? මේ රටේ ප්‍රසිද්ධම නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක අපි මීට මෑතකදී කතා කළා. උන්වහන්සේ කිව්වේ ඕවා ටික කාලයක් ඇවිල්ලා ටික කාලෙකින් අතර වෙලා යනවා. ඕවා ගණන් ගන්න දේවල් නෙමෙයි. නමුත් උන්වහන්සේලා ඔය ඩෝන් කියා මට්ටමේ සිටීම නිසාම මේ වන විට සමාජයේ බහුතරයක් මේ කියන මිත්‍යා දෘෂ්ටියට හසු වෙලා හමාරයි. ඒ නිසා මේකෙන් අපි ඒක ඒ සාක්ෂිය තුව මෙන්න මේ මියුණ පලාණ ධම්මාලංකාරගේ ධර්ම විකෘතිය මොන වගේද කියන එක මේ පොඩා කුඩා ක්ලිප් එකෙන් බලලා ඉමු. අපි පාලකයන්ටත් උගදුන්ටත් දැනුවත් අයටත් සියලු දෙනානික මේ ලංකාව මේක ශ්‍රී ලංකා මිස ශ්‍රී ලංකා නෙමෙයි. ශ්‍රී ලංකා නෙමෙයි. ශ්‍රී බුදුහාමුදුරන්ගේ නම ශ්‍රී. ශ්‍රී පතුල, ශ්‍රී මහා බෝධි, ශ්‍රී ධර්මයේ, ශ්‍රී මනුව, ශ්‍රී පතුල. මේ ශ්‍රී කියන්නේ බුදුහාමුදුරන්ට. ශ්‍රී හඬු. ශ්‍රී සල්ලා. ඒක නිසාද බෝහන්සේත් ශ්‍රී කියන නම. ඔව් මේ ශ්‍රී කියන්නේ ඒක තේරුම බුදුහාමුදුරන්ට කියන තම නම. ඒක බෝහන්සේ ශ්‍රී ධම්මාලංකාර වුණෙත් ඒ නිසා. ඒ විදිහට. ඒක වෙන්නේ නැතිව. පටිදී භාෂාව පිළිබඳ ගැඹුරු දහම් අර්ථ නිරූපණයට දක්ෂතාවය ලැබීම නිසායි ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයින්ට අද නියම බුදුමගට යන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මම දැනගත කැමති කොයි ආකාරයෙන්ද මේ මාගදී භාෂාව පිළිබඳ විශේෂතාවය ලබා ගන්නට අවස්ථාව ලැබෙන කියලා. දැන් බුදුහාමුදුරන්ට කවුරුත් ඉගෙනුවාද ඉස්කෝලේ හැමෝම? ඒකම තමයි මම මේ හඬ උනේ උනේ. බුදුහාමුදුරන්ට බුදුහාමුදුරුවෝ ගියා අර ටැක්සියාව කියන්නේ මාත් ටැක්සියාවට ගියේ. බුදුහාමුදුරුවෝ ටැක්සියාවටමයි ගියේ. හැබැයි ඔය ටැක්සියාවෙන් කියන්නේ නෑ හුව. ඉංගලන්ත ජීවන ත්‍රිපිටකයේ පිටපත් ගිනාම ඒ පිටපත්ලයි මේ පුස්කල පොත්ලයි වෙනස. මේවා මේ ලංකාවේ තියෙන ඒවා පිළ නාම නෙමෙයි වචන කඩපු ඒවා විකෘති කරපු ඒවා. ඒවා ඉංගලන්තෙට ගෙනිච්චා, ඉංගලන්තෙට ගෙනිහිල්ලා ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කළා. පට්ටාන ප්‍රකරණී කියන ලොකු දැන් මේකන ගැටු කරපු ලොකු පොත් දෙකක් තියෙනවා. මේක 16ක් හේතු ඉස්සර කරලා තියෙනවා. 16න් එකක් ගන්න. මහත්මාණිකම කියන එකේ මානහත ඔනි පතමාන මාන හතකින් ඉඳහසන අනිශ්චිතෝ චිවිහෙරති නච්ච කිංචි දුක් නච්ච කිංචි කියන්නේ යන්නේ චේතනාන්විතව අපි යමක් උපාදානය කරගත්තොත් අපි හිතෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය ඒක මගේ කැමැත්තට අනුව මට ඕන විදිහට නවත්තන්න පවත්වන්න බෑ සංවිග්‍රහ කරන්න සංසාර සං අසං සංකය කරන හැටි කියන්නේ ඒ තමයි අර මේ තුන් ආකාර වූ ත්‍රිවිධ උපවර්ගී ආකාර. එතකොට හඳුන්නේ පැහැදිලි ඇති මේක අර මියුසික් ඇප් ප්ලේ වුණා. ඒ අර වීඩියෝ එකේ තිබිච්ච එකක්. ඒක අයින් කරගන්න අමාරුයි. ඒ නිසා මම ඒක හැමම දැම්මේ. එතකොට හඳුන්නේ දැන් මෙතන පළවෙනි කාරණාව තමයි මෙයා කියන කාරණාව එංගලන්ත ත්‍රිපිටක කතාව. එතකොට මෙදගම්පිටි විජිත්‍රම්ම හාමුදුරු කොත්මලේ කුමාර කශ්‍යප හාමුදුරු වගේ ස්වාමීන් වහන්සේලා මේ ත්‍රිපිටකය අධ්‍යයනය කරලා තිනවා එංගලන්තයේ ත්‍රිපිටකය. එතකොට එංගලන්තයේ තියෙන ත්‍රිපිටකය සහ ලංකාවේ ත්‍රිපිටකය අතර කිසිදු වෙනසක් නැහැ. මේක මේ වළගම්බ රජතුමායි කාලේ ග්‍රන්ථාරූඪ කරපු ත්‍රිපිටකයක් තාම ලෝකේ නැහැ. එහෙම ත්‍රිපිටකයක්. එතකොට මේක අරන් ගිල්ල තියෙන අධිරාජ්‍යවාදීන්ගේ කාලෙදී. එතකොට ඒ අරන් ගිය ත්‍රිපිටකයේම ලංකාවෙත් ඒ පිටපතම ලංකාවෙත් තියෙනවා.
එතකොට ඒ පිටපතේ වෙනස තමයි අර වචන කඩලා නැහැ. ඒක ඒ කාලේ හැටියක්. ඒ කාලේ දැන් අපි ළඟත් තියෙනවා 1900 1860 ගණන්වල විහාරස්ථානවල ලියපු ලිපි, ඒ ලිපිවල පවා ඒ වචන බෙදලා නැහැ. එතකොට ඒක ව්‍යාකරණානුකූලව පාලි ව්‍යාකරණය, ඒ වගේම තමයි කච්චායන, මොග්ගල්ලාන, සද්ද නීති මේ කියන විදිහට ඒ ව්‍යාකරණ සම්ප්‍රදායන් හරහා පද බෙදීමක් කරගන්න අවශ්‍යයි. එතකොට මේගොල්ලෝ මේ පද බෙදීම සම්බන්ධව තියෙන විකෘතිය නිසා සංදේශනාව කියලා සෑම වචනයක අගට තියෙන අර සං කියන වචනේ අරගෙන මේ සං කියන එකට අර්ථයක් දෙනවා. ඒ තමයි රාග බව, ද්වේෂ බව, මෝහ බව කියලා. කියන සංවාද කියලා කියන්නේ රාග, ද්වේෂ, මෝහ වලින් සමන්විත වාදය. ඒතර මේ විදිහට මේ සං කියන වචනේ කඩලා අරගෙන සංදේශනාව කියලා අඟල් දෙකක් විතර ලොකු A4 size පොතක් මෙයා ගහනවා ඔය මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ කියලා. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ විකෘතිය කරගෙන යන්නේ. එතකොට මේකෙදි පැහැදිලිවම පෙනුනා මේ පුද්ගලයාගේ තියෙන මනෝභාවය සම්බන්ධව මානසිකව තත්ත්වෙකුත් අර බින්නෝන්මාදය කියන මානසික රෝගය තමයි මේ පුද්ගලයාට තියෙන එක පැත්තකින් ගත්තාම පස්සේ අර අවලෝකිතේශ්වරටත් තිබුණේ අන්නේ රෝගය. ඒක දැන් උසාවියට දැම්මනම් මේ පුද්ගලයාට තියෙන මානසික රෝගයක් කියන එක ඔප්පු වෙනවා. නමුත් අපිට තාම බැරි වෙලා තියෙනවා මේ පුද්ගලයා උසාවියට ගෙනියන්න කාගේ වරදින්ද කියන කාරණාව අපිට තාමත් හිතාගන්න බෑ. රජයේ මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඊළඟට ගත්තාම පස්සේ මහා මායා දේවිය සම්බන්ධ කතාවක් කියනවාම අර ත්‍රිපිටක විකෘති සම්බන්ධව දිගින් දිගටම කරුණු ගැන හර දක්වන්න මෙතන වෙලාව නැති නිසා මම ඔබ වහන්සේලාට පෙන්වන්නම් මේ මහා මායා දේවිය සංකපාලයේ සැඟවුවා. ඒ සැඟවන්න හේතුව තමයි එයා පිරිමියෙක් බවට පත් වුණා. මේ සිදුහත් කුමාරයා බිහි කළාට පස්සේ ඔන්න ඔය කියන කාරණාව කරන ප්‍රකාශය. මේක තමයි විශාලම ආందోళනාත්මක තත්යකට පත් වෙච්ච කතාව. අපි ඒක පොඩ්ඩක් අහලා ඉමු. මේකේ මේ මියුණ පලානේ ධම්මාලංකාර පැහැදිලිවම මේ කාරණාව කියනවා. එතකොට මේ කාරණාව තව මෙතන භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා. මේ භික්ෂුන් වහන්සේ ඔබ වහන්සේලා මතක තියාගන්න, ඉදිරියේදී මීරිගමට එන්න ඉන්න අනුප්‍රාප්තිකයා තමයි මේ පුද්ගලයා. එතකොට මෙන්න මේක පොඩ්ඩක් බලමු. උන්වහන්සේ පෙන්ලා දෙන්නේ මෙහෙම දවස් 7කට පස්සේ මෙහෙම මායාවට මෙන්න මේ ආකාරයට පුරුෂයෙක් බවට පත් වුණා. මොන පාදක මතද කියලා. අන්න හරි. එතකොට මේක වැදගත්. දෙවි කරුණිය කරා කියලා. ඒක සත්‍යතාවයක් තියනවාද කියලා? ඒක කිසිසේත් නෑ. එහෙම කළා නම් මේ අපේ සිද්ධාර්ථ කුමාරයාට බෝසත්තුමාට කියන්නේ මව්මරා උපන් කුමරා. කියන්නේ මෙන්න මොකද්ද? මව්මරා උපන් කුමරා. දැන් මේ ගෝඨමී දේවියට මහා මායාවක් සිද්ධ වුණා. මොකද්ද මේ මහා මායාව? සම්පූර්ණයෙන්ම ලෞතර බුද්ධත්වයට පත් වෙන දරුවෙක් ව බිහි කළ මවකට මින් මතු කිසිම දවසක ස්ත්‍රී ආත්මයක් ලැබෙන්නේ නැහැ. ඒ දිනාටක් ඇතුළත අංග සම්පූර්ණව පුරුෂයෙක් බවට පත් වෙනවා. සම්පූර්ණ පුරුෂයෙක් බවට ලිංග විපර්යාස සියලු දේ සිද්ධ වුණා. දැන් බෝසත් දරුවා ඉපදුනාට පස්සේ දවස් 7ක් යනකොට මහාමායා දේවිය මේ දේවීන් වහන්සේ පිරිමියෙක් වුණා. ඒක තමයි මහාමායා. සම්පූර්ණයෙන්ම පිරිමියෙක් වුණා. දැන් රජුවන්ට බෑ පිරිමියෙක්ව, දැන් පූර්ණ පිරිමියෙක්. කොහොමද රජමාලිගාව තියාගන්නේ? අම්ම කියන්නත් බෑනේ. දැන් කිරි දෙන්නත් බෑ. අම්ම කියන්නත් බෑ. හැබැයි අත්තරින්නත් බෑ. මොකද කළේ? දැන් මේ ඔය අදනම් දිබුලාගලට මෙහා සුද්ධෝදන මාලිගාව තිබුණේ. මේ සුද්ධෝදන මාලිගාවේදී මේ ඊට පස්සේ බඹරගලදී වුණා. සුද්ධෝදන මාලිගාවට පස්සේ එකගෙන ආවා. දැන් රජගෙදර තියාගන්න බෑ. ඊට පස්සේ කළේ මේ ඇමිලි පිටියට මෙහා තිනවා සංකපාල. මේක කන්න මුදුනේ තිනවා සංක අස්ස. අද අර මොකද කලියුග දෙන්නේ නැහැ. කලියු කොස්සින් අර නේ කොස්සින් අර කොස් වැටි ආරන්. කොස් වැටි ආරන්නේ කියනවා විශාල ගලක්. මේ ගල ඇතුලේ කියනවා ලොකු මාලිගාවක්. අඩි 20ක් 30ක් විතර ඉනිමකට තියලා බහින්න යනවා. දැන් මේ බලන්න ගිය මිනිස්සු ඉන්නවා හරියට. මේක ඇබිලිටි පැත්තේ කට්ටියක් දන්නේ නැහැ. නමුත් ඔතන ලොකු ගලක් ඇතුලේ ලොකු කුහරයක් තියෙනවා. ඒ කුහරෙන් බැස්සට පස්සේ ලොකු මාලිගාවක් තියෙනවා. ඒ මාලිගාවේ ගිනල්ල හිර කළා. මේ හිර කළා කියන්නේ ඉරකිරීමන්නේ මේකලේ සියලු පහසුකම් සහිතව එතන තිබ්බා. එතකොට හාමුදුරුවනේ මේ අපේ නායක හාමුදුරුවනේ මෙතන මේ කියන කතාව දැන් මහාමායා දේවිය පිරිමියෙක් වුණා කියන කතාව, ඒ වගේම තමයි සංකපාල ගිහිල්ලා හැංගුවා කියන කතාව, මේක කොහෙන්ද ගත්තේ කියලා අපි හෙව්වා. දැන් මේවට කොහෙන් හරි සාධකයක් තියෙනවද, කොහෙන්ද ගත්තේ කියන කාරණාව? ඒතර මේ විකෘති කතා, මේ කියන අහස පොළව නුහුලන අපරාධ වගේ මේවා. මොකද කිසිම කාලයක කිසිම කෙනෙක් නොකියපුවා මේවා. එතකොට මේ විකෘති කතා කිව්වේ කොහෙන්ද කියලා අපි හෙව්වා. ඇත්තටම දැන් මේ මෙතනම ඉන්න මේ අර බෝපිටියේ සුමංගල කියන භික්ෂුව මෙයා සම්බන්ධව ඉදිරියේදී කතා කරනවා. මේකෙදි මේ පුද්ගලයා මෙතනදි කියනවා මේ අච්චරිය අබ්බෝධම් මේ සූත්‍රයත් අනිත් පැත්තට කියන්නේ හඳුන්නේ මේ පුද්ගලයා කියනවා අබ්බෝත අච්චරිය සූත්‍රය කියලා. මේ සූත්‍රයේ සඳහන් වෙනවා කියලා කියනවා මේ මහා මායා දේවිය ගිහිලා හැංගුවා කියන එක. එතකොට හාමුදුරුවනේ මේ සූත්‍රය දැන් මම
ඔබවහන්සේලට මෙතන පේනවා මේ සූත්‍රයේ මේ ඒ කොටස මම අදාළ කොටස අරගෙන තියෙන්නේ. මේක කිසිම තැනක නැහැ. සත්තාහ ජාතේ ආනන්ද බෝසත්ත්වේ බෝසත්ත්ව මාතා කාලං කරෝති තුසිතං කායං උප්පජ්ජතිති යම්හිබන්තේ. මේක පැහැදිලිවම කියන අපේ ස්වාමින් වහන්සේලා පාළි දන්න නිසා දන්නවා ඇති. මේක සත්තාහ ජාතේ කියලා කියන්නේ දින හතක් ගත වුණ තැන ආනන්ද හාමුදුරන්ට මේක කියන්නේ බෝසත්ත්වේ බෝසත්ත්ව මාතා කාලං කරෝති කලුරිය කළා. දැන් මේක තමයි මේ විකෘති කරලා ඉවර වෙලා මේ විදිහට ගිහිල්ලා හැංගුවා කියලා කියන්නේ. එතකොට අපි බැලුවා දැන් මේක කොහෙන්ද ගත්තේ මෙයා. මෙන්න මේ තියෙනවා පොත. එතකොට මේ පොත තමයි විශේෂයෙන්ම පාහියන් කෘතිය පාහියන්ගේ කෘතියේ පැහැදිලිව මෙන්න මේ කාරණාව සඳහන් වෙනවා. මේක එක තැනක තියෙනවා Hardy gives a long account of Buddha. මේකේ මෙන්න මෙතන මෙන්න මේ chapter XV මෙතන මේ පළවෙනි දෙවනි ෆොටෝ එකේ තියෙන එකේ මේකේ කියනවා Kingdom called Sakya at the place where Buddha come down. මේකේ තියෙනවා දෙවනි එකේදී benefit of his mother කියලා අංක 3 දාලා තිනවා. ඔය මේ තියෙන්නේ පාහියන්ගේ වார்த்தාව. ඒකේ අංක 3 යටතේ footnote එකක් තියෙනවා. footnote එක තමයි මේ එහා පැත්තේ තියෙන්නේ. එතකොට මේ footnote එකේ තියෙනවා Hardy gives a long account of Buddha's visit to Tavatinsmas. ඒකේ තියෙන්නේ මේ Tavatinsmas කියලා. It which is called Tautisa and speak of mother Matru in it who had now become a deva by changing her sex කියලා. එතකොට මේකෙන් පැහැදිලි කරගන්න පුළුවන් හාමුදුරුවනේ මේ පුද්ගලයා එතකොට මේක අරගෙන තියෙන්නේ මෙන්න මේ පොතෙන් Hardy's පොතට දාපු footnote එකකින්. මේ footnote එක කොහෙන්ද ගන්නෙ? මේ footnote එක ගන්නෙ James Legge's පරිවර්තනයකින් තමයි මේක ගන්නෙ. footnote එක තියෙන්නේ හාමුදුරුවනේ මේක තමයි වැදගත්ම කාරණාව. විනාඩි 10කින් meeting එක cancel වෙයි. එතකොට මේකේ manual of buddhism කියන පොත රචනා කරන්නේ Spence Hardy කියන පුද්ගලයා. එතකොට මේ Hardy කියන පුද්ගලයා කවුද? මෙයා තමයි හාමුදුරුවනේ මම ඉස්සරහට කියන්නේ. ඒක Hardy කෘතියේ 298 302 කියන පිටුවල තමයි මේක සඳහන් වෙන්නේ. ඒකේ තියෙනවා මේ මෙන්න මෙහෙම. The mother of Buddha who had now become a deva by changing her sex. එයාගේ තියෙන ලිංග විපර්යාසයක් කරේම මාරු කරලා එයා දෙවියෙක් බවට පත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ මව කියන එක තමයි මෙතන කියන්නේ. ඒක දේව කියන වචනේ තමයි මේගොල්ලෝ වැරදි විදිහට ගන්නෙ. එතකොට මේ පොත රචනා කරපු Hardy කියලා කියන්නේ කවුද? ගාල්ලේ සිරිවර්ධන කියන පුද්ගලයා. Hardy කියන කියන්නේ කවුද කියන එකම කියන්න. දැන් ගාල්ලේ සිරිවර්ධන කියන පුද්ගලයා තමයි මෑතකදී ඔය කියන කතාව කතා කරපු පුද්ගලයා බවට පත් වෙන්නේ. මෙයා තමයි ලංකාවේ බුදුහාම මේ ගාල්ලේ සිරිවර්ධන අපේ ස්වාමීන් වහන්සේලාට මතක ඇති තමන් මේ මෛත්‍රී බුදුන් කියලා කියාගත්ත ගාල්ලේ හිට මේ මිනිස්සෙක්. මේ මිනිස්සයා තමයි පසු කාලිනව මේ පුද්ගලයාට විරුද්ධව ක්‍රියාමාර්ග අරගෙන කොහොම හරි මෙයා ඒ ඇක්ටිව් නැති වුණා අන්තිමට වැත්තකට වුණා. කොහොම හරි මම හිතන්නේ මැරුණාද කියලාත් ආරංචි. එතකොට මේ පුද්ගලයාගේ සර්කල් එකේ තමයි මේ ගැන කතා වෙන්නේ. විශේෂයෙන් මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ අපේ මේ මිසක කමලසිරි හාමුදුරු සහ රොටුඹ සුදේව හාමුදුරු වහන්සේලා තමයි විශේෂයෙන් මේ බොහෝ තොරතුරු හොයාගෙන තිබුණේ මේ සම්බන්ධව. එතකොට මේ Hardy කියලා කියන්නේ කවුද? එතකොට Hardy කියලා කියන්නේ මේ එහා පැත්තේ තියෙන උඩරට ගිවිසුම. මේ උඩරට ගිවිසුමේදී මේකෙදි බුද්ධාගමට ස්ථානයක් දෙන්න ඕනේ, බුද්ධාගමට යම්කිසි තැනක් දෙන්න ඕනේ කියලා කරපු සඳහන සම්බන්ධව එංගලන්තේ මහරජිනට විරුද්ධව නඩු කියපු පූජකයා තමයි ඔය කියන Hardy කියලා කියන්නේ. මෙයා කිතුණු පූජකෙක්. එතකොට Hardy පොතේ තියෙන කතාවක් තමයි මේගොල්ලෝ ඔය කියන විදිහට ත්‍රිපිටකයේ තියනවා කියලා විකෘතියක් විදිහට සමාජයට ගේන්නේ. මේ මහා මායා දේවියට මහා මායාවක් වුණා. ඒ තමයි පිරිමියෙක් වුණා. ඒ නිසා සංකපාලේ හැංගුවා කියලා. ඒ නිසා මෙන්න මේ මම එකක් විතරක් ඔබ වහන්සේලාට පෙන්වුවේ මෙන්න මේකෙන් පැහැදිලි මේගොල්ලෝ මේ අපිට ගොඩනගන තර්කයක් තමයි මේ ඉංග්‍රීසි ජාතිකය හොයාගත්ත පුරාවිද්‍යා ස්ථාන, පරිසුද්ධ හොයාගත්ත පුරාවිද්‍යා ස්ථාන, මේ පරිවර්තන මේවෙන් තමයි මේගොල්ලෝ මේ බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියලා කියන්නේ. ඒක වැරදි. බුදුහාමුදුරුවෝ ලංකාවේ, බුදුහාමුදුරුවෝ ලංකාවේ කියලා කියාගත්ත මේ මිනිස්සු පාවිච්චි කරන්නේ මේ කියන විදිහට ඉංග්‍රීසි පොත්පත්. මෙන්න මේ වගේ මේ ක්‍රිස්තියානි පූජකයෝ ලියපු කිසිම වැදගැම්මකට නැති, කිසිම සාක්ෂියක් නැති, කිසිම ඔප්පු කරන්න පුළුවන් සාධක නැති පොත්පත් තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. ෆස්ට් එක එතකොට මේකේ මේ ධර්ම විකෘතියට දැන් අපේ ස්වාමීන් වහන්සේලාට හිතෙන්න පුළුවන් මේ දැන් මෙයා කොහොමද මේ ඉතිහාස විකෘතිය මේ ධර්ම විකෘතියට අදාළ වෙන්නේ. දැන්
සාමාන්‍ය එක්ක ඉතිහාස විකෘති වෙනවනේ එක්ක ධර්ම විකෘති වෙනවනේ. ඇත්තටම මේ ලංකා ඉතිහාසයේ සංදිස්ථානයක් සම්තුහන් කරපු පුද්ගලයෙක් විකෘතිකයෙක් මානසික රෝගියෙක් තමයි මේ දැන් ෆොටෝ එකේ ඉන්නේ. ඒතර මේ පුද්ගලයා කොහොමද බලමු අපි මේ ඉතිහාසය මේ මිනිස්සුන්ට ඉතිහාසය එහෙම නැත්නම් ඉන්න ස්ථානයේ ලොකේෂන් එක බුදුරජාණන් වහන්සේගේ උපත්තිය බුද්ධත්වය එහෙම නැත්නම් ප්‍රථම ධර්ම දේශනාව සහ පරිනිර්වාණයට පත්වෙච්ච ස්ථාන කියන මේ සතර ස්ථානය තියෙන්න ඕනි කෙනෙක්ට නිවන් දකින්න නම් කියලා කියන කාරණාව හැදුවේ කියලා. මෙන්න මේකට මෙයා පාවිච්චි කරන සූත්‍රය. ඒ සූත්‍රයත් එක්ක අපි මේ කාරණාව පොඩ්ඩක් බලමු. බුදුහාමුදුරුව ඉපදිච්ච තැන බුදුහාමුදුරුව පිරිනිවන් පාපු තැනද හොයන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මද කියන කාරණා. බොහොම හොඳ ප්‍රශ්නයක්. බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට විනාඩි ගණනකට පෙර අර බුදුගල කුසිනාරාණුවරදී ආනන්දහාමුදුරුව ප්‍රශ්නයක් ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දැන් පිරිනිවන් පාන්නයි යන්නේ ඔබ වහන්සේගේ මේ බුදු ගුණ බුදු බල බුදු රුව බුද්ධ ශක්තිය අනුව මිනිසු මගපල් ලබන්න පුරුදු වෙලා ඉන්නේ. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ක්‍රමයක් නැහැ. මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ තියෙනවා චත්තාරිමානිකානානි දසනියාන සංවේදනියාන සද්දස්ස කුල පුත්තස මගපල් ලබනවා. මේක ත්‍රිපිටකයේ තියෙන එකක්. මේක හොඳට තේරුම් ගත්තොත් මේ යම් කිසි කෙනෙකුට බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕනේ බුද්ධත්වයට පත් වෙන්න. බුද්ධත්වය කියන්නේ බව උදුරා ගැනීම. මේ පැවැත්ම තුළ තිබුණ රාග දේශ මොහ කියන තුන උදුරා ගැනීම. රාග බව දේශ බව මොහ බව උදුරා ගැනීම. ඒ සඳහා බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕනේ. එතකොට මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න මේ ස්ථාන හතර තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ හතර හරියට තේරුම් නොගෙන බුද්ධ ශක්තියට අනුගත නොවුනොත් මගඵල ලැබීමට අනික් මොනවා කළත් බොටල්නෙක් එකක්. ඒක පැහැදිලිව තියලා තියෙනවා. ඒ නිසා ඉන්දියාවේ ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. වෙන වෙන තැන්වලට ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. මේක නිසා මේ බුද්ධ ශක්තියට අනුගත විය හැකි මේ ස්ථාන හතර චත්තාරිමානිචානානි ඊටාමත්ම වැඩගත් සද්දස්ස කුල පුත්‍රස්ස තත්වයට පත් වූ පුද්ගලයෙකුට ඉන් එහා මඟපළයකට ලබන්න බෑ. මේ ස්ථාන හතර දැක වැඳ පුදා ගලා පිට පාදා නුගත්තු. එතනදී පැහැදිලිවම කියනවා හාමුදුරුවනේ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී ඔය කියන කාරණාව අපේ ස්වාමීන් වහන්සේලා දන්නවත් ඇති. ඔය කියන කාරණාව කියන්නේ දැක සංවේගයේ පළකල යුතුයි කියන කාරණාව පමණයි. එතකොට කිසිසේත්ම කිසිම තැනකදී අපි පැහැදිලිවම අභියෝග කළා වැඩසටහනක් අරගෙන අභියෝග කළා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න මේ ත්‍රිපිටකයේ වෙන කිසිම තැනක ඔය කියන විදිහට ස්ථාන හතරේ වැදගත්කම නිවන් දැකීම සඳහා තියනවාද කියන කාරණාව. ඒකෙදි මේගොල්ලෝ පැනලා ගියා උත්තර දුන්නේ නැහැ. ඔය කියන සූත්‍රයේ පමණයි තියෙන. ඔය සූත්‍රයේ සම්බන්ධවත් ගැටලු තියෙනවා. ඔය සූත්‍රයේ පසු කාලන එකතු කිරීම තියෙනවා. ඒ නිසා ඔය කියන කාරණා බුදුරජාණන් වහන්සේ අවසාන වෙලාවේදී කරපු ප්‍රකාශයක්. ඒ ප්‍රකාශයේ පැහැදිලිවම කියන්නේ නැහැ නිවන් දැකීම සඳහා මේ කියන කාරණා වැදගත් වෙනවා කියන එක. මේකෙදි දසනීයාන සංවේජනීයාන තානානි කියලා අවසන් වෙනවා. එතකොට දසනීයාන සංවේජනීයාන නිවන් දැකීම සඳහා හේතු වෙනවා කියලා අග්ගාල සිංහල වචන ටිකක් එතනට දානවා. ඒ කියන්නේ මේක අර නූගත් ජන සමාජයේට මේක ඉතාලම මේ නූගත් කෙනකින් හඳුන්වන්නේ මේ ડોක්ටර්ස්ලා එහෙම නැත්නම් ඉංජිනියර්ස්ලා එහෙම නැත්නම් ගුරුවරු විශ්‍රාම කියපු අය ඔතන ඉන්නවා. එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් ඇයි ඒ වගේ අය ඔතන ඉන්නේ කියලා. එතන ඉන්න හේතුව තමයි අපි උදාහරණයක් දෙන්න ડોක්ටර් කෙනෙක් ගත්තොත් එහෙම ඉතාලම විශාල කැපකිරීමක් කරනවා ඔහු ඒ වෘත්තියට පත් වෙන්න. එතකොට ඒ කැපකිරීමේදී ඕ ලෙවල් කරනකොටත් එයා ඒ සම්බන්ධව තමයි හිතන්නේ. ඊළඟට ඒ ලෙවල් කරනකොට බයොලොජි වගේ සබ්ජෙක්ට් කරන්නේ. ඊළඟට කැම්පස් එකට ගිහිල්ලත් කරන්නේ සයන්ස් එකට. එහෙම නැත්නම් ඔය කියන පීඨවලට යන්නේ. එතකොට ඒ වෛද්‍ය පීඨවලට යන්නේ. ඒ වෛද්‍ය පීඨර ගිහිලි ඉවරලා ඉගෙන ගන්නෙත් වෛද්‍ය විද්‍යාව සම්බන්ධව. එතකොට ඒගොල්ලන්ට අවුරුදු සාමාන්‍යයෙන් 45 50 55 වගේ වෙනකොට 40-45 වගේ වෙනකොට මේගොල්ලන්ට කල්පනා වෙනවා බුදුරජාණන් වහන්සේගේ දහම තිබුණා නම් හොඳයි පොඩ්ඩක් දැන් පොඩ්ඩක් අවුල් කියලා වගේ හිතනවා. අන්න ඒ අර ඒ தත්වෙට එනකොට මේ මිනිස්සු කල්පනා කරන එන ඉක්මනට නිවන් දකින්න ඕනේ කොහොමද කියලා. එතකොට මේගොල්ලන්ට YouTube එකේ හරි කොහේ හරි පොඩි ක්ලිප් එකක් අහුවෙච්ච ගමන් මේ වගේ විකෘතියක් අහුවෙච්ච ගමන් ඒ විකෘතියත් එක්ක ඒ භික්ෂුව සාම්ප්‍රදායික සමාජයේ විවේචනය කරනවා දැක්කට පස්සේ උදාහරණයක් විදිහට සාම්ප්‍රදායික භික්ෂුවගේ වැරදි ක්‍රියාකාරකම් උන්වහන්සේලා පන්සල් වලට වෙලා විශේෂයෙන්ම මිනිසුන්ගේ දාන ධර්මාදී කටයුතු බෝධි පූජා බුද්ධ පූජා මේ කියන පුද පූජා සත්කාර ඒ කියන කාරණා පමනක් කරනවා කියන කාරණාව මේ කියන ටික කියනකොට කල්පනා කරනවා ඇත්ත නේනම් බුදුහාමුදුරුවෝ කිව්වෙත් නිවන් දකින්න කියලා. මේගොල්ලෝ මේ මොකද්ද කරන්නේ? බිස්නස් කරන ආමුදුරුවෝ ඉන්නවා. මෙන්න මේ ටික පෙන්වුවාට පස්සේ මේගොල්ලෝ කල්පනා කරනවා එහෙනම් හරියට හරි මේ කියන ධර්මය මෙතන තමයි නියම තැන කියලා ගියාට පස්සේ මෙන්න මේ විදිහට විකෘති අර්ථකථනයක් කරහා ඉතිහාසයත් ඒ වගේම ධර්මයක් විකෘති කරමින් පුද්ගලින් අල්ල ගන්නවා. කොච්චර අල්ල ගන්නවද කියලා කියනවා නම් ඒගොල්ලෝ යුද්ධ ප්‍රකාශ කරන තැනට මේ වෙනුවට ඇවිල්ලා තිනවා අපිට විරුද්ධව. ඒ කියන්නේ අපි මේ ගැන කතා කරන නිසා. එතකොට ඊළඟට ගියාට පස්සේ මේ පුද්ගලයා ගොඩනගන තර්කය තමයි එහෙම නැත්නම් කියන කතාව තමයි ලංකාව කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි
හතරකට බෙදෙනවා. ඒ තමයි යක්ක හෙළය, නාග හෙළය, කුම්භාණ්ඩ හෙළය කියලා මේ මේ කොටස් හතර මේ සඳහන් වෙනවා මෙතන. යක්ක හෙළය, ඒ වගේම තමයි නාග හෙළය, කුම්භාණ්ඩ හෙළය, දේව හෙළය කියන හතර. එතකොට මෙන්න මේ හතර තමයි කොටස් හතරකට බෙදන්නේ මේගොල්ලෝ. මේකේ බරපතලම කාරණාව මම ඉස්සරහට පෙන්වන්නම්. මේ ලංකාවමත් නෙමෙයි අපේ හාමුදුරුවනේ මේගොල්ලෝ කියන විදිහට දඹදිව වෙන්නේ. දැන් ජම්බුද්වීපයේ වෙන්නේ මේ ලංකාවමත් නෙමෙයි. අන්න එතන තමයි ඔබ වහන්සේලාට හිතන්න පුළුවන්, ඔය කියන නොදන්න අයට හිතන්න පුළුවන් මේ ගේම් එක මොකක්ද කියලා. දැන් මේගොල්ලෝ මේ කොටස් කිහිපයකට බෙදනවා. දැන් මම කිව්වේ දැන් මේකේ දැන් මේගොල්ලෝ මුළු ලංකාවම ජම්බුද්වීපය කියලා කියාගන්නවා නම් ඒගොල්ලෝ ගොඩනගන තර්කයක් තියෙනවා. ඒ තමයි මේ බුදුහාමුදුරුව අපේ කෙනෙක්, බුදුහාමුදුරු අපේ හෙළයෙක් කියලා කියාගත්තාම අර එදා ඉඳන් තිවිච්ච මිනිස්සුන්ගේ තිවිච්ච අර අපේ දේ කියලා කිව්වහම පස්සේ තියෙන හැඟීම, ඒක තමයි මේගොල්ලෝ ඒ සංවේදී හැඟීම තමයි පාවිච්චි කරන්නේ. අපිට එහෙම කියාගන්න පුළුවන් හැබැයි ලංකාව උනා නෑ, ලංකාවම නෙමෙයි, ලංකාවෙන් කෑරලක් විතරයි. එතකොට දැන් මේ විදිහට ගත්තාම පස්සේ මේ පුද්ගලයා මේ විදිහට මේ විකෘතිය කරගෙන යනකොට මේකේ බරපතලම තවත් කාරණාවක් තමයි මේ අතමස්ථාන සම්බන්ධව මේ පුද්ගලයාගේ හැඳින්වීම. එතකොට මෙයා කියනවා දැන් මේක හාමුදුරුවනේ අපිට විහිළුවක්, මොකද අපි දන්න නිසා. හැබැයි ගිහි සමාජයට මේක නිකන් ලොකු දෙයක් සහ මේක ඔවුන් පිළිගන්න කාරණාවක්. ඒ නිසා මේක බරපතල විදිහට අපිට ගන්න සිද්ධ වෙන්නේ අන්න ඒ නිසා. එතකොට බුද්ධගයාව කියලා කියන්නේ හබරණ හිරිවඩුන, ලුම්බිනිය කියලා කියන්නේ මහනුවර තෙල්දෙනිය, ඉසිපතනාරාම මැදවචි සිම්බැස්සකල, කුසිනාරාමය කියලා කියන්නේ කාල්දොඩ බුදුගල, ජේතවනාරාමයේ රිටිගල, වේරුවනාරාමයේ අම්පාර රජගල, සමනල කන්දේ පිට වූ සිරිපතුල, ඊළඟට කල්පිටිය මොක්කෙම පිහිට වූ සිරිපතුල. මෙන්න මේ කියන කාරණා මේ ටික තමයි මේ අටමස්ථාන විදිහට මේ පුද්ගලයා හඳුන්වන්නේ. ඊළඟට මේ මේ පුද්ගලයා කියන සතර ස්ථාන ටික තමයි ලුම්බිනිය කියලා කියන්නේ මහනුවර බඹරගල, ඒ වගේම තමයි බුද්ධගයාව කියලා කියන්නේ හබරණ හිරිවඩුන්න, සිපතනේ කියලා කියන්නේ මැදවච්චි සිම්බැස්සගල, කුසිනාරාව කියලා කියන්නේ කාල්තර බුදුගල. එතකොට මේකේ අපි එකක් උදාහරණයක් විදිහට අරගෙන බලමු. මේ පුද්ගලයා මේ හිරිවඩුන්න ගැන කරන හැඳින්වීම එක්ක මේ මෙතන එක පුද්ගලයෙක් ඉන්නවා. මෙයාට කියන්නේ සිසිර පෙරේරා කියලා. මේ සිසිර පෙරේරා කියන පුද්ගලයා පිළිබඳව ඉදිරියේදී අපි හෙළිදරව් කිරීම කරන්නම් අපේ නාලිකාවලදී. අපි හොයා බලුවා අපේ හාමුදුරුවනේ මේ පුද්ගලයා කවුද කියලා. මේ සිසිර පෙරේරා කියලා කියන මේ විස්තර කරන පුද්ගලයා ඉදිරියට මේ වීඩියෝ එකේ පෙන්වනවා ඔබ වහන්සේලාට. එතකොට මෙන්න මේ පුද්ගලයා ගෙදර ප්‍රශ්න තිවිලා, ගෙදරින් පිටමං වෙලා, අයියලා මල්ලිලාගෙන් අයින් වෙලා, එහෙම අර ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙච්ච පුද්ගලයෙක්. මම නිකන් හිතලා බැලුවා, සාමාන්‍යයෙන් මනෝවිද්‍යාවේදීත් කියනවා පොඩි කාලේ හෝ පසු කාලීනව ඒ පුද්ගලයාට ලැබුණු අත්දැකීම් එක්ක ඔහුට සමාජය සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක වෛරසහගත හැඟීම් ඇති වෙන්න පුළුවන් කියලා. මට හිතෙනවා මේ පුද්ගලයාට තියෙන්නේ ඒ වගේ හැඟීමක් කියලා. තාම ඒ ගැන හොයමින් පවතිනවා. අපි බලමු මේ ඉතාම ආකර්ෂණීය විදිහට මේ හිරිවඩුන්න ලංකාවේ කියලා කරන ප්‍රකාශය. මේවා දැක්කහම නොදන්න කෙනෙක්ට හිතෙනවා හාමුදුරනේ ඇත්ත කතාවනේ මේ කියන්නේ කියලා. සිද්ධාර්ථ කුමාරයා දැන් දුෂ්කරක්‍රියා කළා, ඒක අතහැරලා ඇවිල්ලා මෙතනේ වාඩි වෙනවා. වාඩිලා ඉන්නකොට තමයි අර අපි දන්නවනේ සුජාතා හිරිවඩුන්න කතන්දරේ සම්පූර්ණයෙන්. මේක තමයි හිරිවඩු වළඳපු ගල් ආසනය. ඒක නිදේ පාලන ආසනයක් නෙමෙයි. මේක හිරිවඩු වළඳලා මෙතන ඉඳලා ඊට පස්සේ උන්වහන්සේ අපි මේ ආසනය කොට වදකලා අපි මෙතන ඉඳලා හිරිවඩුව දැන් ඇර මොකදස්සෙම නැහැ දැන්. හරි. ලොකු කරක් නෑ. අපි දැන් අඩි 20ක් කොණ්ඩන් එන්නේ නැතිනේ.
ඔබතුමා එක තැනක සඳහන් කරා මට මතකයි මේ මහවංශී පව මේ කාරණාව සඳහන් වෙලා තියෙනවා කියලා. 394 වෙනි පිටියේ ගිහලා බලන්න මහවංශී සිංහල පරිවර්තනයේ මේ මහානාම එඩිෂන් එකේ. ඊළඟට මෙතන උරුවෙලාව කියලා. උරුවෙල් කියලා කියන්නේ මොකද? සුදු වැලි. මේකේ තිබුණ මේකේ ඉස්සර තිබිච්ච දැන් උන බලන්න මේ මේක තියෙන්නේ මේ වැලි පොළොවක් තියෙන්නේ. ඔබතුමා හොඳට බලන්න. මේ මඩ පොළොවනේ වැලි පොළොව පරිසරය ගත්තා වැලි පොළොව තියෙන්නේ මේක තොටු පොළක්. මේක වැලි තොටක්. මේ නිරංජන ගංගෙන් දාපු සුදු වැලි තොට මේක. ඒකයි උරු වෙලාව කියලා කියන්නේ. අපි මේ කතා කරමින් ආවේ අපි දැක බලාගත් සිත ස්ථාන ටික තමයි. ශ්‍රී මා බෝධිය සහ මේ කිලිපිදු පූජා කර ස්ථානේ නිරංජනම් අපි දැක්කා. ඒ තමයි හාමුදුරුවනේ මේගොල්ලන්ගේ ඉතාම ආකර්ෂණීය පැහැදිලි කිරීම. මේ වීඩියෝස් වල තියෙන views ප්‍රමාණය දැක්කොත් එහෙම අපේ හාමුදුරුවෝ පුදුම වෙයි. සාමාන්‍යයෙන් අපි මේ ගැන කරන හෙළිදරව් කිරීමක් බලන්නේ සාමාන්‍යයෙන් උපරිම 5000යි 6000යි. ඒතොර මේගොල්ලන්ගේ වෙන්නේ මේ වීඩියෝස් බලන ප්‍රමාණය ගත්තාම පස්සේ මේගොල්ලන්ගේ 15000 20000 40000 බලනවා. එතකොට ඒකේ පැහැදිලි කරගන්න පුළුවන් මේගොල්ලන්ට කියලා තියෙනවා. මේ විකෘතියට හසු වෙච්ච මිනිස්සුන්ට කියලා තියෙනවා. මෙන්න මේ හාමුදුරුවෝ කියන කතා අහන්න එපා. මේ හාමුදුරුවෝ කියන දේවල් අහන්න එපා. ඕගොල්ලෝ මේ ශ්‍රී සද්ධර්මයට අවතීර්ණ වෙලා තියෙන්නේ. ඊළඟට අරියතුන් වහන්සේ ගැන සැක උපදවන්න එපා. ඒක මේ යම් කිසි ආකාරයක අකුසලයක් සිද්ධ වෙන දෙයක්. ඒ වගේම තමයි ආර්යෝපවාද කර්මෝපවාද ගණයට වැටෙන කාරණාවක්. ඒ නිසා ඒ ගැන විවේචන කරන්න එපා. මේ channel බලන්න එපා කියලා. ඒ අපි කතා කරා නම් අපි මේ ගැන කරපු හෙළිදරව්වක් තියෙනවා නම් ඒ ගැන කිසිම වැඩසටහනක් බලන්නේ නැහැ. ඒතකොට මේ විකෘතියට හසු වෙච්ච අය එහෙම නැත්නම් දවස් 7ක නිවන පලානේ ධම්මාලංකාරගේ මීරිගම ට්‍රේනින් එකට ගිය අය ආපහු අනිත් පැත්තට ගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක්. හැබැයි හාමුදුරුවනේ අපි දිගින් දිගටම අපේ සමාජයේ ඉන්න එක මිනිස්සෙක් හරි මේ විකෘතියෙන් ගලව ගන්න අපි පුළුවන් විදියට මේකට දායක වෙලා තිනවා. මේ විදියට අපි හෙළිදරව් කිරීම කරගෙන යනවා. එතකොට ඊළඟට ගත්තාම පස්සේ දැන් මේ පුද්ගලයා මෙතන පැහැදිලිවම මේ කියනවා අර මහානාම එඩිෂන් මහානාම හාමුදුරුවන්ගේ පරිවර්තනයේ ඒ එඩිෂන් එකේ තියනවා කියලා මේ කාරණාවක් ඒ කිසිම තැනක ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා කියන කාරණාව සඳහන් වෙන්නේ නැහැ. ඔය කියන්නේ අර බුදුරජාණන් වහන්සේ මෙතනට ගියා නේරංජනා නදියට ගියා කියන කාරණාව සඳහන්න පොත්පත් මේගොල්ලෝ ගේනවා. ඒගොල්ලෝ කියනවා මේක සඳහන් නැහැ. දැන් එතනදී මේ පුද්ගලයා අහනවා එතකොට මේක කොහෙද සඳහන් වෙන්නේ? එතකොට මේක පැහැදිලිවම තියෙනවා. ඔව් ඉතින් දැන් පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ කිරිපිඩු වළඳලා නේරංජනා නදියට ගියා කියන එක පොත්පත්වල තියෙනවා. ඒ හැබැයි මේ ලංකාවේ තියෙන හිරිවඩුන්නේ කියන බෝධිගාව ඉඳන් මේ කියන ඔය ජලාශයක් නේ උතන තියෙන ඔය ඇලක් තියෙන ඔය ඇලට ගියා කියන එක ඒක කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේවා අර නොදන්න මිනිස්සු පාලි දන්නේ නැති මහාවංශයේ ජීවිතයට කියවලා නැති ඉතිහාසය දන්නේ නැති ධර්මයේ දන්නේ නැති තනින් තනින් අල්ලගත්ත බෝධි පූජාවට බුදු පූජාවට විතරක් පන්සල් ගිය මිනිස්සු මේක පිළිගන්නවා. අන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඊළඟට බැලුවාන් පස්සේ මේ සම්බන්ධව පුරාවිද්‍යාවෙන් මොකද්ද කිව්වේ? ඒතර පුරාවිද්‍යාවේ මිහිරි වැඩුණා ගැන කියන කාරණාව අපේ හාමුදුරුවනේ මේක පොඩ්ඩක් අහලෙමු. බුදු උපන්න තැන හැටියට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අමරණ ගිරිවඩුන්න ජනස්ථානයේ බෝධිය ගාව තමයි ප්‍රධාන කියලා කියන්නේ. මට දරාගෙන යන බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවා නෑ කියන්නේ නෑ. වසර 2018 මාගේ මතක නිවැරදි නම් මට ආවා එවකට 18 19 අද තුමාගෙන් ලිපියක් ආවේ අනුරාධපුරයට. ඒක ඒකටම අනුරාධපුරයේ කෙනින් නිලධාරී කෙනෙක් කටයුතු කරේ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දෙපිටක් අතර මතභේදයක් තියෙනවා. මෙන්න මේ ස්ථානයේ හිරිවඩුන කියන ස්ථානයේ බුදුරජාණන් වහන්සේ ඉපදුණා කියන මතයක් මේක සම්බන්ධව අපි පරීක්ෂණ කරනවා මෙතන වහම කැණීමක් කරන්න කියලා. ඒ නිර්දේශය ඒ ලියුම ආවට පස්සේ අනුරාධපුරෙන් එක මගේ අතට මට තමයි කැණීම වාරුනේ. මම ගියා ඔය කබර හිරිවඩුන කියන ස්ථානයේ පුරාවිද්‍යා කැණීමක් කරන්න මගේ කණ්ඩායමත් එක්ක. අපි අධ්‍යාපන ජනරාල්තුමා කිව්වා වගේ ඒ අර විශ්වවිද්‍යාලයෙන් බිහි ලැබු කණ්ඩායමකින් සහෝදරයෝ වගේ අපි දෙපාර්තමේන්තුව තුළ ඒ අදාළ සේමාන්තරිම තියෙනවා. ඉතින් අපි කැණීම් කටයුතු පටන් ගත්තා. පටන් ගන්නකොට මම තේරුණා මේ මෙතන මේ ස්ථානයේ තියෙන පස්තට්ටු බුදුරජාණන් වහන්සේගේ කාලයට සමපාත වෙන්නේ නැහැ. ආසනයක් තිබුණා පසින් වහිලා වජ්‍රාසනය කියලායි එක පිරිසක් උකට කියන්නේ බුදුරජාණන් ඉපදු බුදු වෙච්ච ආසනය කියලා. ඒක තිබ්බේ සෙන්ටිමීටර 8ක විතර ගැඹුරකින් අධ්‍යයනලතුම උතුමා එතන ගියද දන්නේ නැහැ. 8 විතර ගැඹුරකින් තිබුණේ. ඉතාමත් මේත කාලේ බොරළු තට්ටු කොහෙන් හරි කපලා ගෙනාපු එතන අදාළ පස් නෙමෙයි කපලා ගෙනලා දාපු බොරළුනේ තමයි මේක වැහිලා තිබුණේ. ඒ ආසනෙත් එක පැත්තක් කැඩිලා ගිහිලා තිබුණේ. කිසිම කැටයමක් ඇති සාමාන්‍යයෙන් 700 වසෙ ක්‍රිස්තු වර්ෂ 700 වසෙ නිර්මාණාත්මක ලක්ෂණ පෙන්වුම් කරන සාමාන්‍ය ශිලාපූර්ව ඒ ශිලාපූර්ව පස් උඩ තියෙනවා දැකපු ඒ ගමේ ගැමියන් මට හම්බුණා නෑ. අනිත් මහත්ත ඔය ආසනේ තිබ්බේ මේ පොළොවේ යට නෙමෙයි අන්න එහා පැත්තේ අපි ඉන්න කාලේ තමයි පස්සේ මෙතන කමතක් තිබ්බ මෙතන ගිහලා දැම්මා. ඊට පස්සේ මෙහොණ කියන. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ලංකාවට ඉපදුණා කියන මතය ඇති වෙන්නට ඒ කතා කරන පිරිස අතර තියෙන සාධක මොන තරම් අලුත්ද කියලා උතුමාලට තේරෙනවා ඇතිනේ. වෙලාව වෙන නිසා මම ඉක්මනට විවර කරන්න හම්බුනේ. එතකොට මේකේ මේ නිවන පලාන ධර්මාලංකාරකෙන පුද්ගලයාට සම්බන්ධය තමයි මෙතන ඉන්නේ. සිසිර රවින්ද්‍ර පෙරේරා කලින් සඳහන් කරා මේ පුද්ගලයා මේ බෝපිටිය සුමංගල කියන පුද්ගලයාව
අපේ හාමුදුරුව හොඳින් හඳුනගන්න මේ පුද්ගලයා යුරෝපයේ ජීවත් වෙච්ච රැකියාවක් කරපු පුද්ගලයෙක්. මෙයා ධර්මයේ දන්න කෙනෙක් නෙවෙයි. පසු කාලීනව තමයි මේ කූට විදිහට මේ ධර්මය ඉගෙන ගන්න, මේ විකෘතිය ගෙනියන්න. ඊට පස්සේ ඔහුට එහිදී අරියමග්ග කියන පුද්ගලයා එක්ක සම්බන්ධතාවයක් පැවතුණා. අරියමග්ග කියන්නේ කවුද කියන එකත් ඉස්සරහට අග්ගල පෙන්නන්නම් අපි. ඊළඟට ඔහු ලංකාවට පැමිණ මල්ලතු විහාර පාර්ශවයේ පැවිදි වෙනවා. ඒ වගේම තමයි ඊළඟට මීරිගම පරම නිබ්බාන ආයතනයේ දැන් හොඳටම රෝගී වෙලා ඉන්න නියුණපලානේ ධම්මාලංකාර අපි ආපස්සේ පැමුණාට ඒ පුද්ගලයාගේ නම කිව්වට මෙන්න මේ කල්ලි පිටිපස්සෙන් ඉන්නවා, ඒ නිසා අපිට විශ්වාස කරන්න බෑ යාගෙන් පස්සේ මේක නතර වෙයි කියලා. අනිවාර්යයෙන්ම මේකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නම වෙනවා. ඊළඟට මේ ගායනි රණසිංහ කියන පුද්ගලයා තමයි ඔය පටිච්ච සමුප්පාදය කියන එක, පටි ඉච්ච පටි කියලා කියන්නේ මේ බඳින පටි, ඒක ඉච්ච උඩට තමයි පටිය වැටලා තියෙන්නේ. ඒක අභිච්ච වෙනවා. අභිය කියලා කියන්නේ කරවිල ටික කන්න බරුව පැත්තකට දාන එක, අකමැති වෙලා පැත්තකින් තියෙන එක තමයි අභිය කියලා කියන්නේ. අන්න ඒ වගේ තනිකර ගොන් කතා ටිකක් ගෙනල්ලා ධර්මයේ විකෘති කරනවා. ඊළඟට බෝතලේ හරි විමුක්ති කියලා කියන්නේ ඒ වගේ කෙනෙක්. ඉතාලම දක්ෂය මේගොල්ලෝ පොඩි කාලෙදි පැවිදි වෙලා මේ කියන දේවල් කටපාඩම් කරලා ආයෙ ආයෙ අහලා මේවා දැන් විකෘතිය සමාජගත කරගෙන යනවා. ඊළඟට ගත්තාම පස්සේ මේ ඉන්නේ බෝපටිය සුමංගල කියන භික්ෂුව. මේ පුද්ගලයා මේ භික්ෂුවන් කියලා කියන්න බෑ, මොකද මේ කරන අපරාධය මහා ජාතික අපරාධයක්. මේ රටට ජාතියට මේ කරන විනාශය, මේ පුද්ගලයා කරන ප්‍රකාශය චුට්ටක් බලන්න. මේකේ පැහැදිලිවම කියනවා මේ කොයිතරම් මෝඩ කතාවක්ද, මේක කවදාවත් සනාථ කරන්න පුළුවන් දෙයක්ද, හැබැයි ඇයි මිනිස්සු මේ තරම් මේගොල්ලන්ගේ පස්සේ යන්නේ කියන කාරණාව. එතකොට හරි, දැන් ඔය සොළොස් මහා ජනපද කියලා තියෙනවනේ. ඔව්. එතකොට 16ක්. ඒවා තිබෙද්ද ලංකාවේද? ඔව්. මේ අපි අද කියන ශ්‍රී ලංකාව කියන භූමි ප්‍රදේශයේ තුල තමයි එදා ජම්බුද්දීපය සහ ඊට අයිති සොළොස් මහා ජනපද සියල්ල තිබිලා තියෙන්නේ. දැන් අපි අහලා තියෙන විදිහට ඒ ජනපදවලට එක්කෙනෙක් බැගින් රජවරු ඉඳලා තියෙනවා. දැන් ලංකාව සාමාන්‍යයෙන් කොටස් 16කට බෙදුවොත් අපි හිතමු දැනට තියෙන පාලන ක්‍රම අනුව නම් දිස්ත්‍රික් දෙකකුත් නැහැ. නේ දැනට තියෙන පාලන කම මම කියන්නේ භූමි දිස්ත්‍රික්ක 25ක් නේ. දැන් ඒ තියෙන එක අනුව ගත්තොත් එහෙම දිස්ත්‍රික්ක දෙකක්වත් නැහැ. දිස්ත්‍රික්ක දෙකකට එක රජු කෙනෙක් ඉඳලා, රජුරු කෙනෙක් ඉඳලා තියෙනවා. මම කියනනම් ඔයිටත් වඩා අඩුයි. මොකද දැන් අපි අද කියන මේ ශ්‍රී ලංකාව කියන භූමියට වඩා යම් ප්‍රමාණයක් ඉස්සරට ලොකුවට තිබිලා තියෙනවා. නමුත් ඒ භූමියේ මේ ජම්බුද්දීපයේ හැවත් ඔය සොළොස් මහ ජනපද පමණක් නෙමෙයි තිබිලා තියෙන්නේ. ඒ එක කොටසක් තමයි. ඒකට තමයි කියන්නේ දේවහෙළය කියලා. ඊට අමතරව තව යක්කහෙළය, නාගහෙළය, ගන්ධාර්ව, කුන්බුදුවා වගේ මෙන්න මෙහෙම තව බොහෝ රටවල් තිබිලා තියෙනවා. ඒක රාජ්‍ය. ඉතින් සටනක් නැතුව ඔහොම තියෙන දැන් රජවරු එතකොට ඉඳලා තියෙනවා. විධි පහක් 30ක් අතර ඉන්නේ නැතිනේ. ඇත්තමද? සොළොස් මහ ජනපදයේ 16ක් ඉඳලා තියෙනවා. ඊට අමතරව තවත් අපි දැන් අහනවානේ මේ චත්තාරෝ මහරජා කියලා. අර මේ අපේ ත්‍රිපිටකයේ තියෙනවා චත්තාරෝ මහරජා කියලා. හරි? එතකොට තව රජවරු ඇත්තෙම හතරක් නෙමෙයි, ඒක තමයි තව පහක් ඉඳලා තියෙනවා. එතකොට අපිට දල වශයෙන් බැලුවොත් අර රාජ්‍යයන් 16ට රජවරු ප්‍රධාන වශයෙන් 16යි, ඊට අමතරව තව ප්‍රධාන වශයෙන් රජවරු 5 දෙනෙක් ඉඳලා තියෙනවා. 21යි එතනම 21. එතනම රාජ්‍යයන් පාලන තන්ත්‍රයන් 21ක් වගේ තිබිලා තියෙනවා දල වශයෙන්. මේ පොඩි රටේ අපි අපි තීරුම් ගන්න ඕන. අපි මේ කතා කරන්නේ අවුරුදු 2600කට කලින්. අපි දන්නවා දැන්. එතකොට මිනිස්සු දියුණුයි නෑ. දියුණුව කියන්නේ මෙන්න මෙහෙමයි, යම් ආකාරයක දියුණුවක් තියෙනවා. අද අපි මේ දකින දියුණුව නෙමෙයි. ඉතින් හඳුරේ පරක්කු වෙන නිසා මම ඉක්මනට ඉවර කරන්න. එතකොට මේකේ පැහැදිලිවම කියනවා ලංකාවේ එක කොටසක් වෙන් කරලා අරගෙන ඒ කොටස තමයි, ඒ කොටස තුල තමයි ওই කියන සොළොස් මහ ජනපදම තිබුණේ කියලා දක්වන කාරණාව. එතකොට මේකේදී දැන් මේ ආයතනයට මේ කියන පුද්ගලයින්ට සහාය දක්වන භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නවා. මේ අයට විරුද්ධව දැන් මේ වන විට විනය ක්‍රියාමාර්ග බොහෝ දෙනෙක් අරගෙන තියෙනවා. ඉතින් අර බෝපිටිය සුමංගල කියලා කියන්නේ බෝපිටිය විහාරය, අර බෝපිටිය දහම්පාසල කියලා කරගෙන යන ඔය දැන් හිටපුගෙන, ඒ වගේම තමයි බදුළුගම්මන සුමනසාර, හිරම විමල ජෝති හාමුදුරුවොත් මේකට සම්බන්ධයි. අපි ළඟදිත් කතා කරාම වහන්සේට උන්වහන්සේ මේකෙන් ඉවත් වුණා කියලා කියනවා. හැබැයි අදටත් අර බුදුන් උපන් ලංකාදීපයේ මේ ජම්බුද්දීපයේ කියන පොතක් තාමත් ඒ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අලෙවි කරනවා. ඒක තාම ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. මේ හැමෝම මුදලට කෑදර වෙලා ඉන්න නිසා, වැඩිපුර විකිණෙන නිසා ඒ පොත්පත් ගත්තහම පස්සේ ලංකාවේ පොත්පත් එහෙම නැත්නම් ත්‍රිපිටක පොත් වහන්සේලාට වඩා මේ පොත්පත් වැඩිපුර දැන් මේ වෙන විට යන නිසා මේ විශේෂයෙන්ම ඔය ඒකට ඇබ්බැහි වෙච්ච අය ණය විනය කරන්න ඕනි කට්ටිය, ඒ සල්ලි ටිකක් තියෙන මිනිස්සු මේ පොත්පත් වැඩිපුර ගිහිල්ලා මිලදී ගන්න නිසා ඒ පොත්පත් තාමත් මුද්‍රණය කරනවා. තව එක්කෙනෙක් තමයි කඩවත්ගම පීරතන කියලා කියන්නේ, හාමුදුරු කියලා කියන්නේ ඉසිම්බැසිල් රජමහා විහාරයේ විහාරාධිපති. ඒ වගේම තමයි මහදිවුල්වැවේ පඤ්ඤාරාම කියන හාමුදුරු, පෙරගුම්බා පිරිවෙන පොළොන්නරුව මේ කියන හාමුදුරු මේකට සම්බන්ධ කට්ටිය සහ මේකට සහාය දක්වන අය. ඒ වගේම තමයි මේ මේ කාරණාව තමයි ඉතාම වැදගත් කාරණාව.
මේ ක්ලෙප්පේ ආර්යමග්ග රොහාම් සමරත්නායක කියලා කියන්නේ කවුද? මෙයා තමයි මේ වන විට මේ මතවාදය විශ්වීය වශයෙන් එහෙම නැත්නම් මේ ජාත්‍යන්තර වශයෙන් අරන් යන්න හදන පුද්ගලයා. මේ පුද්ගලයා කවුද කියන එක දැනගත්තොත් අපේ හාමුදුරුවෝ දන්න අය දන්නවත් ඇති. පුදුම වෙයි මේ පුද්ගලයා ලංකාව පුරාම කරලා තියෙන දේවල්. මේ පුද්ගලයාට ලංකාවට එන්න බෑ, වරෙන්තු ගණනාවක් තියෙනවා, විවෘත අධිකරණ වරෙන්තු. ඒතර ඒ නිසා මේ පුද්ගලයා කරන්නේ ජිනීවා වල සිටිමින් මේ කියන මතවාදයට උදව් කිරීම කරන්නේ. මේ පුද්ගලයා කවුද කියන එක පොඩ්ඩක් අපි කිව්වොත් එහෙම 2000 නෝර්වේ ඉන්න දෙමළ කෙනෙක් මෙයා විවාහ කරගන්නවා. මෙයාගේ එතකොට නම වෙනස් කරගන්නවා හෙල්ගසන් කියලා, ඒවගේ ස්ටීවන් හෙල්ගසන් කියලා. ඒ වගේම තමයි මෙයා ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒ තමයි දෙමළ අය රටේ නෝර්වේ වලට දෙමළ අය යවන ව්‍යාපෘතියක් කරනවා. ඒ වගේම තමයි වනාත විල්ලුවේ ප්‍රසිද්ධ ඉඩම් වංචාවක් කරනවා. මාලනී පොන්සේකා වගේ කට්ටියත් මේකට අහු වෙනවා. ඒකේ වීඩියෝ එකේ කොටසක් මම ඉදිරියට ප්ලේ කරන්නම්. ඊළඟට වරෙන්තුකාරයෙක් මෙයාගේ පාස්පෝර්ට් පහක් අහු වෙනවා කුඩා බින්ගිරිය රජමා විහාරයේ තිබිලා. ඒ රත්මල්ලාරේ සිරිවිමල කියන හාමුදුරුවන්ගේ පන්සලේ තිබිලා පුෂ්පාරාමේ කුඩා බින්ගිරිය අත්තරංගුවට ගන්නවා. ඒ හාමුදුරුවොත් ඒ හාමුදුරුව අපපිට ඉන්නවා. අපපිට ඉන්නකොට ආපහු නෝර්වේට යනවා මේ ළඟදී. ඔය කියන කාරණා සඳහා ඔය ලංකාවේ බුදුහාමුදුරු උපදිනවා කියන කාරණාව ජිනීවා වලට ගිහිලා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළා. මේ කාරණා සම්බන්ධව කටයුතු කරනවා කියලා ඉතින් ෂෝ එකක් පෙන්වන්න තමයි මේගොල්ලෝ යන්නේ. ඊළඟට තන්ත්‍රිමලයේ කජු වැවීම ව්‍යාපෘතියක් කරනවා. දෙමළ ජාතිකයෝ ඒමුවාවෙන් පදිංචි කිරීමක් කරනවා. ඊළඟට මෙයා ඉතාම නීති විරෝධී කෙනෙක් දැනටත්. ඒතර මෙයා නෝර්වේ ඉඳන් තමයි මේ කාරණාව මෙහෙවන්නේ. හරිය කම්මට්ටාන කියන සංවිධානය තමයි මේ සංවිධානය ඔහු නියෝජනය කරන්නේ. ඒ වගේම තමයි මේ සංවිධානය ලංකාවේ ලියාපදිංචි සංවිධානයක් සමාගම් පනත යටතේ. ඒ වගේම මෙයා මොකද්ද මේ ලංකාවේ කරපු මේ වංචාව දූෂණය එහෙම නැත්නම් ඉඩම් වංචාව මොකද්ද කියන එක සම්බන්ධව මේ හිරු CIA වාර්තා කරපු වார்த்தාවක් මේ කුඩා කොටසක් මම මේ විදිහට ප්ලේ කරලා පෙන්වන්නම්. මුදල් ආයෝජනය කරන්නට පෙළඹෙනවා. කෙසේ වෙතත් මූලික කිවිසුම අනුව ග්‍රීන් ෆීල්ඩ් ආයතනය කටයුතු නොකිරීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගැටලු මතුවනවා. ඒ අනුවයි ජනාධිපති විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන්නේ. එහිදී අනාවරණ වන්නේ මෙම ව්‍යාපෘතියට යොදාගෙන ඇති ඉඩම් අතිබහුතරයක් ව්‍යාජ ඔප්පු සකසා අලෙවි කරන ලද ඒවා බවයි. ආගමන විගමන වාර්තා අනුව මෙරට සිටිය නොහැකි රොහාන් සමන් රත්නායක නම් මෙම පුද්ගලයා උත්තරම ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරු මත අප ඔහු සොයා ගියා. එහිදී අපට මුණගැසුනේ මේ වන විටත් ස්ටීවන් හෙල්ගසන් නමින් පෙනී සිටින රොහාන් සමන් රත්නායකයි. බය 6කට ආසන්න කාලයක් උත්සාහ කිරීමෙන් අනතුරුවයි CIA කණ්ඩායමට වනාත විල්ලුවේ මොරපතාව ග්‍රීන් ෆීල්ඩ් ආයතනය තුළට යාමට අවසර ලැබෙන්නේ. විදේශගතව සිටින පුද්ගලයෙකුට ඉඩම් කට්ටියක් ලබා ගැනීමට අවයි. වහන්සලා දකින්න ඇති මේ තමයි ඔය රොහන් සමන් රත්නායක කියලා කියන්නේ ස්ටීවන් හෙල්ගසන් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔය කියන ක්ලෙප්පේ ආර්යමග්ග කියලා කියන්නේ. එතකොට ඔය දූෂණ වංචා කරපු ඉඩම් වංචාවට හසු වෙච්ච උසාවි වලින් වරෙන්තු දින පුද්ගලයා තමයි නෝර්වේ වලට පැනලා ගිහිල්ලා දැන් මේ ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා කියන ප්‍රොජෙක්ට් එක කරගෙන යන්නේ. මේ පුද්ගලයා කොච්චර සල්ලි මේ වෙනුවෙන් වේදන් කරනවාද කියලා කියනවා නම් මේ ඇඩ් එක බොහොම කාලයකට කලින් හදපු ඇඩ් එකක්. මේ ඇඩ් එක නිර්මාණය කරන්නේ මේ ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා කියන ෂෝ එක පෙන්නලා ඒ හරහා මිනිස්සු තවදුරටත් ඒක අල්ලගන්න. මේකේ අවසානයේදී කියනවා මේ එංගලන්තයට විරුද්ධව මේ ලංකාවේ ඉතිහාසය ඒගොල්ලෝ විකෘති කළා. එංගලන්තේ සුද්ධ තමයි ලංකාවේ ඉතිහාසයේ කෑවේ විකෘති කළේ. ඒ නිසා ඒගොල්ලන්ට විරුද්ධව එංගලන්තයට විරුද්ධව අපි නඩුවක් කියනවා. ඒ නඩුවට අවශ්‍ය කරන මුදල් දෙන්න කියලා අන්තිමට මේක කියනවා. අන්න එතනදී අර බලලා මල්ලෙන් එළියට පයින්නවා. තද පැහැදිලිව උල්ලංඝනය කිරීමක් බව මෙම තැමිනිල්ලෙන් වැඩිදුරටත් දක්වා තිබේ. මෙහි තවත් විශේෂණ කරුණක් වන්නේ අධික නීතිඥ ගාස්තුවක් අය කරන බ්‍රිතාන්‍ය නීතිඥයන් වෙත ගෙවීමට මුදල් නොමැති නිසා ආර්යමග්ග හිමියන් නීතිඥයන් නොමැතිව මේ වන තෙක් මෙම අධිකරණ කටයුත්ත තනිවම මෙහෙවා ඇති අතර මේ වන විට බ්‍රිතාන්‍ය නීතිඥ සමාගමක් සාධාරණ ගාස්තුවක් මත නඩුවේ ඉදිරි කටයුතු මෙහෙවීම භාරගෙන ඇත. එම නීතිඥ ගාස්තු ගෙවීමට යම් දානපතියෙක් ඉදිරිපත් වන නිවැරදි කරමු සංවිධානයේ ටෝක් ප්‍රකාශය.
බ්‍රතාානය සොදු කිරීටය සොලවමින් මේ හිනි නම විසින් ගෙන ඇති අභ්‍රීත පීවර. 1818 ඌව වෙල්ලස්ස විමුක්තිය සටනින් පැරදුන පසුව. දැබහන්සලට පැහැදිලි ඇති මේගොල්ල ඉතාම සූක්ෂම විදිහට මේ කටයුතු කොහොමද කරගෙන යන කියලා මේ තියෙන වර්තමාන තත්ත්වය. දැන් මේ වෙනකොට මේගොල්ලෝ ජිනීවා මානවික කොමිසමට ගිහිල්ලා මේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා හා සමාන විදිහට හැසිරුණා. ගිහිල්ලා මේ විදිහට වීඩියෝස් කරලා සමාජ මාධ්‍ය වලට දාලා තිබුණා. බෙදන්න හදනවා එහෙම කියනවා. හැබැයි මම ඉතාව කනගාටු වෙනවා ඒ වගේ අය පිළිබඳව, ඒ අයගේ තියෙන දැනුම සහ බුද්ධිය පිළිබඳව. මේක කොටින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක සිංහලයාගේ ජාතික අනන්‍යතාවය ගැන මම කතා කරන්නේ. මේක මගේ අනන්‍යතාවය. මේක මගේ ජාතික අනන්‍යතාවය තමයි මම මේ ඉල්ලන්නේ. ඒ වගේම අනිත් සිංහලෙන්ගේ අනිත් ඒ වගේම මම මහාන වෙලා ඉන්න සාසනයේ බුදුහාමුදුරන්ගේ ජාතික අනන්‍යතාවය විකෘති කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ඉන්දියානු ජාතිකයෙක් නෙමෙයි, හොඳ සිංහලෙ, අපේ සිංහල ආදි මුත්තේ. ඒ ජාතික අනන්‍යතාවය නිකන් නෙමෙයි, අපි ඒ ජාතික අනන්‍යතාවය විද්‍යාත්මක ගවේෂණ අවුරුදු ගණනාවක් කරලා විද්‍යාත්මක සාක්ෂි මත තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි මම අභියෝග කරනවා. දැන් මේකෙන් පැහැදිලි වෙනවා හාමුදුරුවනේ මේ කාරණාව කොච්චර දුරදිග ගිහිලාද කියන කාරණාව. ඒතර මේ ගැන තාමත් මේ රජයේ හෝ මේ නීති ක්‍රියාත්මක කරන ආයතන ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේ වෙනුවට අපි මේ ගැන කතා කරන නිසා අපිට විරුද්ධව නඩු දමන බවට පවා මේ පුද්ගලයා මේ විදිහට ජිනීවා නුවර ඉඳන් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනවා. මම විශේෂයෙන්ම සඳහන් කරොත් අපි මේ වෙනකොට නඩු කටයුතු බාර දීලා තියෙනවා නීතිඥයින්ට. ඒ නීතිඥයෝ මේ වෙලාවේ නඩු ඒ අධිකරණ කටයුතු නැත්නම් ඒ නඩු පවරන්න කටයුතු කරනවා පාගොඩ ජනිත වංශ හිමියන්ට, කොත්මලේ කුමාරකස්සප හිමියන්ට, මිල්ලවානේ ආනන්ද හිමියන්ට, කොස්ගහින්නේ වජිරඥාන හිමි සහ ගලගම කුසලධම්ම හිමියන් යන ස්වාමීන් වහන්සේලාට මේ වෙනකොටත් එන්තරවාසී ඇරලා තියෙනවා. මේකේ සමහර අයට වින්දිතයන් ආරක්ෂා වීම පනත යටතේත් ඔය මිල්ලවානේ ආනන්ද හිමියන් කියන අයට සහ කොස්ගහින්නේ වජිරඥාන හිමියන්ට ඒ පනත යටතේත් නඩු දාන්න මේ වෙලාවේ. දැන් බොහන්සලාට පැහැදිලි ඇති මේකේ தත්ත්වය කොයිතරම් දුරදිග ගිහිලා තියෙනවද කියන කාරණාව. මේ වන විට මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිවුනම විසින් ලිපියක් නිකුත් කරලා තියෙනවා මේ රටේ ආණ්ඩුවට මේ මියුණපලානේ ධර්මාලංකාර කියන පුද්ගලයා ඇතුළු මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. තාමත් එහෙම ක්‍රියාත්මක වීමක් නැහැ. අදටත් මේ වන විටත් අපි භික්ෂුන් වහන්සේලා 15 වඩා වැඩිය පැමිණිලි කරලා තියෙනවා. මේකෙදි පැහැදිලිවම කියන්න ඕනේ මෛත්‍රීට සඳහන් කරන්නම් මේ ඊළඟ තව ස්ලයිඩ් 3ක් විතර තමයි තියෙන්නේ මේ මේ මේක ඉවර කරන්න. එතකොට ඒ විදිහට ඒගොල්ලෝ ඉතාම සූක්ෂම විදිහට මේ කටයුත්ත කරගෙන යනවා. එතකොට මේ අරියමක් ගත්ත එක්ක, එහෙම නැත්නම් මේ කියන ස්ටීවන් හෙල්ගසන් එක්ක ඔය සංවිධානයට සම්බන්ධ වෙලා ලංකාවේ සාසනය පාවලා දීලා රටගිය පිටසක් ඉන්න ඒ තමයි ඕමල්ලේ වජිරඥාන හිමි, මහියංගනේ ධම්මමූත්‍රි මෛත්‍රී හිමි, ඊළඟට උණු වතුර බුබුලේ ධම්මචිත්ති හිමි. මේ අය නිකං අය නෙමේ පරිවෙනාධිපති. දැන් හිතාගන්න අපේ හාමුදුරුවනේ දැන් තමන්ට ලැබෙන මේ පරිවෙනාධිපති විදිහට තමන්ට ලැබෙන රජයේ ලැබෙන වැටුප පව පැත්තකට දාලා ඒ ලංකාවේ රාජ්‍ය සේවය පව පැත්තකට දාලා මේ විහාරාධිපතිකම් පව පැත්තකට දාලා ඉවර වෙලා රට යනවා කියලා කියන්නේ කොයිතරම් මුදලක්, කොයිතරම් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු සාධන වීමක් සිද්ධ වෙනවාද කියන එක එකෙන් පැහැදිලි. ඒ වගේම තමයි ඕබිලි කන්දේ ශාසන රතන හිමි, රත්මල්ලාරේ සිරිවිමල හිමි, හිඟුරු වැවේ පිය රතන හිමි, අපේ හාමුදුරුවෝ දන්න ස්වාමීන් වහන්සේලා මෙතන ඇති සමහර විට. ඒ වගේම තමයි මේ අවසාන වශයෙන් අවසාන ස්ලයිඩ් එක විදිහට මේ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේලා සහ මේ සම්බන්ධව ගන්න පුළුවන් පියවර මොනවාද කියන එක අවසාන වශයෙන් පැහැදිලි කරන්නම්. විහාර දේවාලගම් පනතේ මේ වන විට සංශෝධන කීපයක් සිද්ධ කරලා තියෙනවා. ඊයේ දිනේදී අමරපුර නිකායේ උත්තරීතර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමු වුණා. උන්වහන්සේත් පැහැදිලි කළා ඉක්මනින්ම ඒ සංශෝධන ටිකවත් කරගමු කියලා. එහෙමනොත් එහෙම භික්ෂුවක් සම්බන්ධයෙන් පියවරක් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි සාසන ආරක්ෂක බලමණ්ඩල මට්ටමින් මේ වන විටත් අපි දේශනා ගණනාවක් නතර කරන්න කටයුතු සූදානම් කළා. උන්වහන්සේලා නතර කිරීම කළා. හැබැයි අපිට සාසන ආරක්ෂක බලමණ්ඩල දෙකක් මේ වෙන විට හසු වුණා. ඒ දෙකේම ඉන්න ලේකම් හාමුදුරුවෝ දෙනමම මියුණපලානේ ධම්මාලංකාර සරණ ගිය භික්ෂුන් වහන්සේලා. අපි කතා කරාන් පස්සේ වැඩසටහන නතර කරන්නේ. ඔබ වහන්සේලා පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න. අපේ මිනිසුන්ට අපි මියුණපලානේ ගෙන්නලා මේ ධර්මයේ දේශනා කරනවා කියලා කෙලින්ම අපිට කියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ සාසන ආරක්ෂක බලමණ්ඩල ලේකම් හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් අපි කොළඹදී පැවතිච්ච يعني දිස්ත්‍රික් සාසන ආරක්ෂක බලමණ්ඩල ස්වාමීන් වහන්සේලාගේ රැස්වීමේදී බෞද්ධ කටයුතු කොමසාරතුමත් ඉදිරිපිට අපි කිව්වා මේ පැමිණිලි දාන එක කාරණාව, කියන්නේ මේ වගේ පුද්ගලින්ට විරුද්ධව ක්‍රියාත්මක වීමේදී විශ්වබුද්ධ අවලෝකිතේශ්වර පූස්බුද්ධ මේ වගේ අධර්මවාදී මේ වගේ
මිනිස්සු පහල වෙනකොට ඒවට විරුද්ධව පැමිණිලි දැම්මේ මේ අපි කීප දිනක් පමණයි. ඒ නිසා අපි මරණ තර්ජන වලට ලක් වෙනවා, අපි තර්ජන වලට ලක් වෙනවා. අඩුම තරමින් සාසන ආරක්ෂක බල මණ්ඩල මට්ටමින් පැමිණිලි ටිකක් දාන්න පුළුවන් නම් මේවට විරුද්ධව, අන්න එතකොට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් මේ සාමාන්‍ය භික්ෂු වහන්සේලා පැමිණිලි දැම්මට වැඩක් වෙන්නේ නැහැ කියන කාරණාව කිව්වා. ඒ වගේම තමයි ඒක කොහොම ක්‍රියාත්මක වෙයිද නැද්ද කියන කාරණාව අපි දන්නේ නැහැ. ඊළඟට නිකාය මට්ටමින් මේ වගේ භික්ෂු වහන්සේලා සම්බන්ධ ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නට ඕනේ. ඉතින් විශේෂයෙන්ම මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ වෙන විට ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග බොහොමයක් අරගෙන තිබෙනවා, සහ ඒ භික්ෂු වහන්සේලා ඉවත් කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් නිකායම විශේෂයෙන්ම අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊයේ දිනේදී හමු වුණා. උන්වහන්සේ පවා කිව්වේ අපේ නිකාය එහෙම නැත්නම් අමරපුර නිකායේ යම් කිසි භික්ෂුවක් ඉන්නවා නම් මේකට සම්බන්ධ උන්වහන්සේ ඒ අදාළ පාර්ශ්වයේ මහානායක හඳුරන්න කතා කරලා මේ ගැන පියවර ගන්නම් කියන කාරණාව. ඒ වගේම තමයි අස්ගිරි විහාර පාර්ශ්වයත්, ඒ වගේම තමයි රාමඤ්ඤ නිකායත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවා, සහ ඒ සියලුම නිකාය පාර්ශ්වය මේ සම්බන්ධයෙන් ඉතාම කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නවා නම් අපිට පුළුවන්කම තියෙනවා මේ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. සිවුර දැරුවත් නිකායෙන් සාමනීර ලියාපදිංචි උපසම්පදායෙන් ඉවත් කරොත් යම් කිසි ආකාරයක වැඩපැවැත්මක් කරන්න පුළුවන් නිසා, ඒ වගේම තමයි විහාරාධිපති අනතුරු වලින් අයින් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි බරපතලම කාරණාව සමාජ මාධ්‍ය තුල මේ වීඩියෝ සංසරණය වීම, මේ පිළිබඳව දායකයෝ දැනුවත් කරන්න ඕනේ අපේ වැඩසටහන් වලදී, අපේ ධර්ම දේශනා වලදී මේ කියන විකෘතිය පිළිබඳව මේ ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා කියන කිසිදු සාධකයක් නැති, එහෙම නැත්නම් හිතලු නිර්මාණය කරගත්ත සාධක ඇතැයි කියමින් කරන විකෘති කාරණා පිළිබඳව මේ අපේ මේ සම්බන්ධව කරලා තියෙන වැඩසටහන්, ඒ වගේ දේවල් දායකයන්ට පෙන්වන්න පුළුවන්, දායකයෝ දැනුවත් කරන්න පුළුවන්. එහෙම කළොත් අපිට පුළුවන්කම තියෙනවා දායකයෝ එක්කෙනෙක් හරි ගලව ගන්න. මේ ළඟදී අපේ පන්සලේම දායකයෙක් ඇවිල්ලා මට කිව්වා, හාමුදුරනේ මේ අහවල් පවුලේ කියන කට්ටිය ඔය කියන මීර්ගමට යනවා, ඒ අය මටත් එන්න එපා කිව්වා පන්සලට සිල් ගන්න. සිල් අරගෙන වැඩක් නැහැ, ඔය පන්සලට ගිහලා වැඩක් නැහැ, ඔච්චර කල් ගියා නිවන් දැක්කද, අටපිළිකර පූජ කරා නිවන් දැක්කද, ඒ නිසා ඔය පන්සලට සත පහකට වැඩක් නැහැ, ගිහලා එන්න අපිත් එක්ක මීර්ගම යන්න කියලා. අන්න ඒ විදිහට තමයි මේගොල්ලෝ මේ මිනිස්සු අල්ලගන්නේ. ශ්‍රද්ධාවක් නැති බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ගෞරවයක් නැති මිනිස්සු නිවන් දකින්න දුවනවා මීරිගමට පන්සලේ හාමුදුරන්ට වෛර කර කර. ඊළඟට භික්ෂු සමාජයට සිදු කරන චෝදනා සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් තියෙනවා. ඇත්තට මේ සම්බන්ධයෙන් අපේ භික්ෂුන් වහන්සේලා විදිහට අපි මේ සම්බන්ධයෙන් නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම මහා සංඝරත්නය සංවේදී වෙන්න අවශ්‍ය වෙනවා. මොකද මේගොල්ලෝ අපිට කරන චෝදනා ප්‍රමාණයක් තියෙනවා. සමහර චෝදනා කියවුවහම පස්සේ ඇත්තටම හිතෙනවා මේ කියන ඔක්කොම ඇත්ත නේද කියලා. ඒ නිසා මේවට විරුද්ධව ක්‍රියාත්මක වීම අතිශයින්ම අවශ්‍යයි. ඒ වැරදි අඩුපාඩු අපි තුල තියෙනවා, ඒවා හදා ගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මේ අපේ ධර්ම දේශනා කරනකොට අපි ගොඩක් වෙලාවලට මේ විහිළු බණ කියන, එහෙම නැත්නම් විහිළු කරන ස්වාමීන් වහන්සේලා තමයි අපි සමහර වෙලාවලට ධර්ම දේශනා වලට වඩම්ම ගන්නෙ. ඒ වෙනුවට ඔය කියන ගැඹුරු ධර්ම කරුණු දේශනා කරන ස්වාමීන් වහන්සේලා, ධර්ම විකෘති නොකරන ස්වාමීන් වහන්සේලා වඩන්නලා අපිට පුළුවන් කර දෙන ධර්ම දේශනාවක් කරන්න. මොකද ගමේ පන්සල් වල ඉන්න භික්ෂු වහන්සේලා බොහොම විශාල මෙහෙවරක් කරනවා. උන්වහන්සේලා වෙනුවෙන් තමයි අපි මේ සමහර ලාල් වලට මේ තරජන පවා තියාගෙන කතා කරන්නේ. ඉතින් ඒ ගමේ පන්සල් විශේෂයෙන් ඔබ වහන්සේලා වැනි නායක ස්වාමීන් වහන්සේලා, ඔබ වහන්සේලා සැබෑවටම ඔය ප්‍රදේශවල සිටින විශාල සේවාවක් කරන උතුරු නැගෙනහිර පළාත් වල, ඊටත් වඩා උන්වහන්සේලා තර්ජන ගර්ජන වලට ලක් වෙනවා. ඒ උන්වහන්සේලා කරන සේවාව ගත්තින් ගත්තහම පස්සේ ඒ උන්වහන්සේලාට ධර්ම දේශනා කරන්න, ධර්මයේ පිළිබඳව හදාරන්න, ත්‍රිපිටකය පිළිබඳව හදාරන්න වෙලාවක් නැහැ. ඒ වගේ අවස්ථාවක පුළුවන්කම තියෙනවා ත්‍රිපිටකය පිළිබඳව දන්න, ගැඹුරු ධර්ම කාරණා දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් විහාරස්ථානයට වඩම්මගෙන යම්කිසි ධර්ම දේශනාවක් කරන්න. එතකොට ඔය කියන චෝදනාව, ඒ කියන්නේ දැන් අපිට කරන චෝදනාවක් තමයි ඔබ වහන්සේලා නිවන් ගැන කියන්නේ. ඔබ වහන්සේලා කවද්ද නිවන ගැන දේශනා කළේ? සෝවාන් වෙන මාර්ගය ඔබ වහන්සේලා කියනවාද කියලා. අන්න ඒ නිසා ඔන්න ඔය කියන මඟ කියලා දෙන භික්ෂුන් වහන්සේලා මාසයකට සැරයක් හෝ මාස කිහිපයකට සැරයක් වඩම්මල ධර්ම දේශනාවක් කරන්න පුළුවන් නම් වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඒ නිසා මේ විදිහට මේ ඉදිරිපත් කිරීම අවසන් කරනවා. අපේ නායක ස්වාමින් වහන්සේලා ඇතුළු මේ සංවිධායක පණ්ඩිත හාමුදුරුවන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන කතා කරන්න හැකියාව තියෙනවා. හාමුදුරනේ, එහෙම විශේෂ ගැටලුවක් නැහැ. අපි නැවත වතාවක් හාමුදුරුවෝ තව දවසක සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඔව්, ඔබ වහන්සේට අප්‍රමාණ පින්. අපි ඒක කාර්යකාරී ස්වාමීන් වහන්සේ වෙනුවෙන්, ඒ සභාපති ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. වහන්සේට සුනුරන් ගේ ආශිර්වාදයෙන් මේ කරන ශාසනික මහා කාර්යය සිදු කරන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව, දලදා හාමුදුරන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා හාමුදුරනේ අපි මෙතනින් එහාට වැඩසටහන තව ටිකක් කන්ටිනියු කරනවා. ඊපස්සේ මම ඔබ වහන්සේට නැවත දුරකථන
පණිවිඩයක් ලබා දෙන්න පුණ්‍යයන් මොදනා කරන්නේ. එහෙමයි අපේ හමුදිරුවන් සර්ණයි. ඉතින් සර්ණයි.